ගාන හැදුවේ පුතේ සමමිතිකක්ෂ මේ ගාන හැදුවේ පුතේ සමමිතිකක්ෂේ ලියන්නනේ ඈ මූල හොයන්න පරාසය හොයන්න මේක හැදුවේ නෑනේ මෙන්න මේක ලියා ගන්නවා පඬිත නොවි බලන්න තරම් අවසිහියක් මට නෑ හරි असारा देवी ने मेके लिया नहीं वरद अतिसारा तसार ने तिसारा मैं उपेन्न साथ का पेनास कर हरे सर गणन लियान पोते लियांडो देयो सात्विक पस्तार पोते पुते हदन्ने अलुतेन आपुलमाय पुते अलुतेन आपुलमाय दन्ने नैति वेति अलुत पटाव पस्तार पोते अलुत पटाव पस्तार पोते करन्न ओने परणगे कहुवनम मगेन वचन टिकक अहगन्न बोलुवा अलुत लमाय पुते पस्तार पोते हदन्न ओने अलुत लमाय आय पुते पस्तार पाडम ताम इवर करे ने सर ओय गियमासी ट्यूट एकद ඔබතේ ගිය මාසේ ටියුට් එක වුණාට මම ගණන් ටික බෝඩ් එකේ දානවා හදාගෙන යන්න පුළුවන් වට ප්‍රොස් ටියුට් එක තිබුණත් එක නැදත් එකයි සර් කොණ්ඩේ කළු කරාද වෙනදට වඩා කළුයි කොණ්ඩේ කෙස් ගස් තුන අතර පුදු ඉඳලා තිබුණා පොඩ ඩයිපාරක් ගෑවා දැන් ගාන හදාගෙන යන්න කොණ්ඩේ කළු කරේ නැබුල මේ මගේ තියෙන උපන් කොණ්ඩේ තමයි ළමා වයසට යවන්න හදන सर कीवेनी गान द कीवेनी गान द क्या ने मामा हादना देवेनी गान पुत्र ने कि इस्तेमपुरो अब वाई समानाई एक्स वर्गे रीन पहाई पुत्र में तो ने एक्स वर्ल्ड पुत्र अभी आदेश कराने रीन देखे वर्गे रीन पहाई पुत्र रीन देखे वर्गे दाना हातराई रीन पहाई क्या ने पुत्र रीने एकाई මෙතෙන් දෙන්නේ ඍණ 1යි ඊළඟ ඉස්තන පුතේ y සමානයි x වර්ගයේ ඍණ 5යි එතන x වල දාන්නේ පුතේ 2 2 වර්ගයේ ඍණ 5යි 2 වර්ගයේ 4යි 4න් 5ක් අඩු කරාම ඒකත් ඍණ 1යි අන්න පුතේ ඍණ 1යි හරි දැන් පුතේ මෙන්න මම පස්තර අඳින පටන් ගන්නවා පස්තර පුතේ මම අඳින පටන් ගන්නවා බිඳුව 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 උඩට පුතේ එන්නේ 1 2 3 4 5 මේක y මේක x ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 පුතේ ඍණ 3 ධන 4යි ऋण देखे ऋण एकाई ऋण एके ऋण हतराई बिंदुए ऋण पहाई एके ऋण हतराई देखे ऋण एकाई तुने धन हतराई अन्नपुते वाक्य टागल पुते वाक्य अंदर विनाडी तुना देना सर क्लास के टप देखा कौन है द नया पुत देखा कौन नया पुत देखा पता ही होनी तग्गा लपुते वाक्य आदि
සමහරු දාලා සර් අද ඉස්කෝලේ ළමයෙක් වගේ කියලා. මම ඉතින් පොඩ්ඩක් කොහොමත් පුතේ ඉතින් තාම අවුරුදු 14ක් 15ක් වගේ නෙවෙන්නේ. ගාල වක්්‍රය අඳින්න වක්්‍රය අඳින්න දීමන්ති සේදහන්සි කුමාරි ටක්ගල් හදාගෙන යන්න. කාවින්දී සත්සරා ටක්ගල් හදන්න සත්සරා. තරුසි තමන්සා හරි අගල් අදාගෙන යන්න. ඇඳ ඉවරය වක්රේ ඔවුහා පුතේ අතාව විනාඩි එකක් දෙන්න වක්රය ඇඳ ඉවර කරලා දාමු. දීමන්දි සේදහන්සි කුමාරි අගල් හදාගෙන යමු. චේතනා හදරේ වරද චේතනා කීවෙනි ගාන සර් මේ අද හදන පුතේ පළවෙනි ගාන රයිට් ප්‍රමාණවත් පුතේ මතේ මේ ටික මකන්න හොඳට අහගන්න පුතේ අපේ ප්‍රශ්න ටික හදන්න කලින් පුතේ තේරුම් ගන්න හොඳට බලා ගන්න සියල්ලම පුතේ බලා ගන්න අපෙන් පළවෙනි ප්‍රශ්නේ පුතේ මේකෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි අපෙන් අහන පළවෙනි එක තමයි හොඳට අහගන්න පුතේ ශ්‍රිතය රීන මොකාද සර් ඔය ශ්‍රිතය කියන්නේ මොකාද සර් ඕක ඔය ශිතේ කියන්නේ මොකාද සර් ඕක ශිතේ කියන පුතේ මේ වක්‍රේ මේන වක්‍රේ ශ්‍රිතය ශ්‍රිතය අපි දාම් පුතේ ලස්සනට ශිතය ධනව අද තමයි මේක පුරුදු කරන්නේ අඩුවන එක්සි අගය පරාසය පළවෙනි එක දෙවෙනි ප්‍රශ්නේ තමයි පුතේ ශ්‍රිතය ධනව වැඩිවන එක්සි අගය පරාසය තුන්වෙනි එක ශ්‍රිතය රිනව අඩුවන එක්සි අගේ පරාසය පුතේලංගේ අන්තිම එක ශ්‍රිතය රිනව වැඩිවන එක්සි අගය පරාසය. වැඩව සියල්ලොම් බලාග
එක්කෙනෙක්වත් වටපිට බලන්න එපා. හොඳට අහගන්න පුතේ. සියල්ලම හොඳට අහගන්න. මේ වාට පුතේ පැහැදිලි කරන්න හදන්නේ ඕනම බස්තරයක් පුතේ පටන් ගන්න මොන පැත්තෙන්ද වම් පැත්තෙන්. හරි ඉස්සලා ගන්න තේරුම් ගන්න හොඳට. ඒ වම් පැත්තෙන් පටන් ගන්නකොට පුතේ මේ පැත්තර මේ එන්න එන්න පුතේ අඩු වෙනවා. මේ කෑල්ල ඉන්නේ පුතේ බිඳුවෙන් උඩ. මෙන්න මේ කෑල්ල. ඔන්න ඔය කැලෝ දක්වා පුතේ ඔන්න ඔය කෑල්ල. බිඳුවෙන් උඩ. එතකොට එතන තියෙන පුතේ බිඳුවෙන් උඩ නම් පුතේ ධන. බිඳුවෙන් උඩ නම් ධන. මෙතන ඉඳන් පුතේ මේ පැත්තෙන් පටන් ගන්න නිසා පුතේ අඩු වෙලා. එහෙනම් ඒක පුතේ ධන අඩු කෑල්ල. අර්ථී ධන අඩු වන x යගේ පරාසය. ඔයා පළවෙනි ප්‍රශ්නේ විතරක් පුතේ ලියලා මේක යටින් ඉරක් ගහ ගන්නකෝ. ඊට පස්සේ ඊළඟ එක ලියමු. හරිද? පුතේ පිළිවෙලටම හදාගෙන ඊළඟ ගාන තනියෙන් හදන්න තියෙන හොඳට ගාන තේරුම් ගන්න. හසිනේ මා විද්‍යාවට අගලා දාගෙන යමු. ඔෂදි බලමුට අගලා අෆ්‍රා. දැන් පුතේ මේ කෑල්ල සියලුම ළමයි පුතේ බලන්නකෝ. මේ කෑල්ල පුතේ මෙතන පටන් ගන්න මෙන්න දශම ගානක් තියෙන පුතේ මෙන්න මෙතන. අන්න එතන පොයින්ට් එක පුතේ රවුම් කරගන්න අන්න එතන පොයින්ට් එක. එතන බලන්න පුතේ ඔයාට හරියටම එන්න ඕනේ 2.2ක් නැත්නම් 2.3ක් එන්න ඕනේ. හරියටම 2.2ක් නැත්නම් 2.3ක් එන්න ඕනේ පුතේ. චෙක් කරලා බලන්න. චැට් බොක්ස් එකට දාන්න පුතේ 2.3 කීයද කියලා චැට් බොක්ස් එකට දාන්න. 2.2 ඇති. 2.2යි. එතකොට පුතේ මේ කෑල්ල පිහිටන්නේ බට වහගන්න. මෙතනින් මෙහා මෙන්න මේ කෑල්ල පුතේ පිහිටන්නේ මෙතනින් මෙහා මෙන්න මෙතන රේඛාවක් ඇන්දොත් ඒ රේඛාවෙන් එහා පැත්ත තමයි පුතේ ධනම අඩුවන. මේ ධනම අඩුවන කෑල්ල තියෙන්නේ මෙතනින් මෙහා. මෙතනින් මෙහා දැන් මෙතන තියෙන පුතේ ඍණ 2.2 මේ පැත්ත කියන්නේ පුතේ ඍණ 3 ඍණ 4 ඒ කියන්නේ අඩුයි මේ පැත්ත කියන්නේ ඍණ 2.2කට වඩා අඩුයි එහෙනම් අපි ලියනවා x අඩුයි පුතේ මෙතනින් මේ පැත්ත කියන්නේ අඩුයි මේ පැත්ත අඩුයි මේ ඍණ සංඛ්‍යාවනේ පුතේ මෙහෙට යන්නේ ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඒ පැත්තට අඩුයි එතකොට පුතේ මෙතන තියෙන්නේ මේ ධනව අඩුවන කෑල්ල පිහිටන්නේ ඍණ 2.2කට වඩා අඩු පැත්තේ එහෙනම් x කියන එකේ නා අඩුයි ඍණ 2.2 ඕක තමයි පුතේ ධනව අඩුවන පරාසය හරි උත්තරේක දාගන්නකෝ ගණන් 2 3ක් හදනකොට තේරුම් ගන්න පුළුවන් හොඳට තේරුම් ගන්න හොඳට තේරුම් ගන්න පුතේ දැන් පුතේ ඊළඟ ප්‍රශ්නේ ධනව වැඩිවන කෙල්ලනේ ධනව වැඩිවන බලාගන්න මේ මෙතනින් මේ කෑල්ල පුතේ මෙන්න මේ කෑල්ලම සංගල වරහන් දාන කෑල්ල බිඳුවෙන් උඩ තියෙන නිසා පුතේ ඒක ධන හැබැයි මෙහෙම ඇවිල්ලා මෙහෙට යනකොට පුතේ වැඩි වෙනවා ඒක ධන වැඩි කෑල්ල ටක් ගාලා පස්තර එහෙම දාගෙන ලස්සනට චේතනා බයල වගේ බලන් ඉන්න එපා ටක් ගාලා දාගන්නව ඔක ඈ මහසෝන දැක්ක වගේ බලන් ඉන්නතු ගාන්ටක් ගාලා දාගමු රයිට් නේත්‍රා හරි දැන් පුතේ මේ කෑල්ල මෙන්න මෙතනනේ තියෙන පුතේ එතන තියෙන බලන්න පුතේ මට නම් ඇවිල්ලා තියෙන එතන රේඛාව ලයින් එක ගැහුවොත් එතන තියෙන පුතේ ධන 2.2 චෙක් කරලා බලන්න චෙක් කරලා බලන්න චෙක් කරලා බලන්න 2.3 දැම්මත් කමක් නෑ ඉතින් දශමයක් එහාට මෙහාට ගියට අවුලක් නෑ හරි දෙනවා දැන් ඒක තියෙන පුතේ මේ පැත්තේ ඒ කියන්නේ මෙයාට වඩා වැඩි මෙයාට වඩා වැඩි මෙයාට වඩා වැඩි එහෙනම් පුතේ උත්තරේ එන්නේ x කියන එකේනා විශාලයි ධන 2.2 අන්න පුතේ ධනව වැඩි වෙන x යගේ පරාසය ලස්සනට දාන්න ඉක්මනට දාන්න මතක තියාගන්න මතක තියාගන්න
මතක තියාගන්න මතක තියාගන්න මතක තියාගන්න මොකද සර් සින්දු ශ්‍රිතය රිනව අඩුවන එක්සියගේ පරාසය. පුතේ බලන්ටක්ග රිනව අඩුවන එක්සියගේ පරාසය ගන්න විදිය. පුතේ මෙන්න මේ මම සඟල වරහන දාන කෑල්ල හොඳට තේරුම් ගන්න පුතේ. එයා බිඳුවෙන් පහල තියෙන නිසා පුතේ රින. බිඳුවෙන් පහල තියෙන නිසා පුතේ රින. බිඳුවෙන් පහල තියෙන නිසා රින. ඊට පස්සේ පුතේ මෙතන තියෙන්නේ අඩු රිනව අඩු. එයා පුතේ පටන් ගන්න මෙන්න මෙතනින් එතන තියෙන පුතේ ඍණ 2.2 එයා ඉවර වෙන්නේ පුතේ මෙතනින් ඉවර වෙන්නේ ඍණ 5න් නෙවෙයි මේ ලයින් එක අරන් යන්න පුතේ ලයින් එක අරන් යන්න පුතේ බිඳුවට ඒක ඉවර වෙන්නේ බිඳුවෙන් එතකොට මේ දෙක අතර තමයි පුතේ ඍණ අඩු මේ දෙක අතර තමයි පුතේ ඍණ අඩු ඍණ 2.2 බිඳුවයි අතර එහෙනම් අපි ලියන්න පුතේ කොහොමද මෙතන මේ පැත්තට මේ ඊතලේ ඍණ 2.2ට වඩා වැඩි. එහෙනම් පුතේ වැඩි නම් කට අරින්න ඕනේ. ඍණ 2.2ට වඩා වැඩි. බිඳුවෙන් අර පැත්තට. ඒ කියන්නේ පුතේ බිඳුවට වඩා අඩුයි. එතන කට වහන්න ඕනේ. ඔන්න ඕක තමයි පුතේ ඍණව අඩුවන පරාසය. මේ ඍණ 2.2ක් බිඳුවේ රේඛාවක්. ඒ දේ රේඛා දෙක අතර තමයි පුතේ මෙයා වෙන්නේ. ටක් ගල දාන්න. නංගිත් එක්ක පස්සේ හිනාවෙමු. ගෙදරනේ ඉන්නේ ඔය නංගි ගෙදරනේ ඉන්නේ. ගණන් පන්තිලාට තමයි නංගි හුරුතල් කරන්නයි අම්මා හුරුතල් කරන්නයි තාත්තා හුරුතල් කරන්නයි ඔක්කොම මතක් වෙන ගණන් පන්තිලා. ඒකට සර් මම නම් සර් අපේ මල්ලිවෙම හුරුතල් කරන්නේ නැහැ සර් ආවොත් පයින් ගහනවා සර්. ඔය කවිසා ජයසිං එහෙම කියන්නේ එහෙමනේ. Right. මම පුතේ ගන්න. තිසාරලා ගෙදරත් එමයි. බලමුඩක් ගාලා. ඊළඟ එක අපි යමුඩක් ගාලා තරුස් තමල්සලා ගෙදරට. තරුසි. ඊළඟ ප්‍රශ්නේ කියන තරුසි මට පොඩ්ඩක් ඇහෙන්න තරුසි ඊළඟ ප්‍රශ්නේ මට පොඩ්ඩක් කියන්න. සිතේ ඍණව වැඩි වෙන විට x අතේ පරාසය. All right. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල. මට කියන්න කියලා මේ පස්තරේ මෙන්න මෙතන ඉවර වෙන්නේ කාගෙන්ද ඒ ලයින් එක කීයද තියෙන්නේ 2.2 හරි මේ පටන් ගන්න මෙතන ඍණ පහන මේ ගන්න මේ ලයින් එක ගන්න ඒ ලයින් එක කෙලින් කවුද ඉන්නේ බින්දුව
බිඳුව. එතකොට මෙතන ඉන්නේ පුතේ බිඳුවට වඩා වැඩි. පේනවා දැන් මේ පැත්තරනේ ඉන්නේ බිඳුවට වඩා වැඩි. ධන 2.2ට වඩා අඩුයි. එහෙනම් මේක එන්නේ කොහොමද රක් ගාලා මට කියන්න. මුලින්ම පටන් ගන්න පුතේ බිඳුවේ. බිඳුවට වඩා වැඩි. වැඩි කියන්නේ මේ පැත්තට x. ඊට පස්සේ ධන 2.2ට වඩා අඩුයි. අඩු අන්න රක් ගාලා ගන්න දාගන්න. ඒක පුතේ ඍණව වැඩි වෙන x යගේ පරස්සය. හරි මතක තියාගන්න මතක තියාගන්න දැන් පුතේ බලන්නකෝ මේ ඍණව වැඩි වෙන කියන්නේ පුතේ මේ කෑල්ල ඉතින් පුතේ මේ කෑල්ල මේ පටන් ගන්න මේ පොයින්ට් එක ගන්නකෝ මෙතන ඉන්නේ පටන් ගන්න ඒ කෙලින් තියෙන පුතේ බිඳුව බිඳුවට වඩා වැඩි මෙතනින් ඉවර වෙනවා ධන 2.2ට වඩා අඩුයි. ඉතින් හරිනේ මේ බිඳුවට වඩා වැඩි. ධන 2.2ට වඩා අඩුයි. ඕක තමයි පුතේ ගණන් 3 4ක් තව හදන්න ඕනක පුරුදු වෙන්න. මතක තියාගන්න. මතක තියාගන්න. වෙන්න පුතේ ළඟ ගන්න. මතක තියාගන්න හරි මෙන්න ඊළඟට පුතේ y සමානයි x වර්ගයේ ඍණ 6 come on come on come on හරියා y සමානයි x වර්ගයේ ඍණ 6 මෙන්න ප්‍රස්ථාරය x y ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 9 6 3 4 2 5 3 4 2 4 ඍණ 2 3 4 2 1 ඍණ 1 හිස්තනක් බිඳුවයි ඍණ 6යි හිස්තන 2යි ඍණ 2යි 3යි ටක් ගාලා හදාගෙන යන්න හරි හදාගෙන ටක් ගාලා මේවා හිස්තම් පුරවන විදිහ මතක තියාගන්න හිස්තම් පුරවන විදිහ මතක තියාගන්න
ඉතින් අපි x වලට ආදේශ කරනවා ඍණ 1 ඍණ 1 කේ වර්ගයේ පුතේ ඍණ 6යි 1යි ඍණ 6යි කියන පුතේ ඍණ 5යි මෙතන ඍණ 5යි y සමානයි x වර්ගයේ ඍණ 6 පුතේ x කියන්නේ 1 1 කේ වර්ගයේ ඍණ 6යි කියන්නේ පුතේ 1 ඍණ 6යි ඍණ 5යි මෙන්න පුතේ ප්‍රස්ථාරය කොල්ලෝ මේ බලා ගන්න ප්‍රස්ථාරය හරි බිඳුව 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 දැන් පුතේ බලන්න ඍණ 3 ධන 3 ඔන්න ඒක හරි ඒක ඕකේ ඍණ 2 පුතේ ඍණ 2 ඔව් ඒක ඕකේ ඍණ 1 ඍණ 5 රයිට් ඒකත් හරි බිඳුවේ ඍණ 6 ඒකත් හරි එකේ පුතේ ඍණ 5 ඒකත් හරි දෙකේ ඍණ 2 ඒකත් හරි තුනේ 3 ඒකත් හරි මේක y මේක x මේ පස්තර පුතේ අමාරු නෑ අමාරුයි කියලා ඔයා තමයි ඇඟට දාගන්නේ අමාරු නෑ ඔයා පුතේ යම් තැනක එක ගානක් නොතේරිච්ච ගමන් ඒ හැම ගානම අමාරු කියලා ඇඟට දාගත්තාන් පස්සේ හිත කියන්නේ අමාරුයි කියලා හරි සර් මාව ගෲප් එකට ඇඩ් කරලා තිබුණේ නෑ ටියුට් ගත්තා ඒ සර ෆොටෝ එක යවුවද ෆොටෝ එක යවුවද සමහරවන් අදරෑලු ෆොටෝ යවන්නේ චන්දිම අයියට ආ ෆොටෝ යවුවේ නැත්නම් කිව්ව මුල් පිටුවේ මොකද්ද තියෙන්නේ කියවල බලන්නේ නැද්ද ඉතින් ගෲප් එකට ඇඩ් කරයිද හරි දැන් පුතේ මේ පස්තරේ ආවනා දැන් පස්තරේ අඳින්න පුතේ ප්‍රශ්නයක් නැහැ මං හිතන් හිටියේ පුතේ පිටු 40ක් ප්‍රමාණවත් වෙයි කියලා සාමාන්‍යයෙන් දැන් පුතේ පිටු 40 සාමාන්‍ය පුතේ පිටු 40 මදි මදි කියලා තේරෙනවනේ පිටු 40 මදි කියලා තේරෙනවනේ අරනේ රයිට් දැන් පුතේ මෙන්න ප්‍රශ්න ටික මෙන්න පුතේ ප්‍රශ්න ටික මෙන්න බලන්න සර් හත වසර ටියුට් එකක් දීලා තියෙ. උඹ ඉතින් හත වසර ළමයා වගේ යන්නේ නැති වන්තියට. ආගෙන ඉන්න. පළවෙනි ප්‍රශ්නේ පුතේ. පළවෙනි එක තමයි පුතේ සමමිතික අක්ෂය. සමමිතික අක්ෂය. දෙවෙනි එක පුතේ අවම ලක්ෂය. අවම ලක්ෂය. තුන්වෙනි එක පුතේ ආලාකා මොකද සර් ආලාකා කියන්නේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක ආලාකා කියන්නේ පුතේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක ඌලාකා කියන්නේ පුතේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක මේක අප්‍රිකානු භාෂාවක් නෙවෙයි පුතේ ආලාකා ඌලාකා හරිනේ මේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක සහ උපරිම ලක්ෂයේ මේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක ඊළඟ එක පුතේ ධනව අඩුවන එක්සි අගය පරාසය ඊළඟ එක ධනව වැඩිවන එක්සි අගේ පරාසය ඊළඟ එක ඍණව අඩුවන එක්සි අගේ පරාසය ඊළඟ එක ඍණව වැඩිවන එක්සි අගේ පරාසය හරි දැන් පුතේ මේ ටිකට අගාලා උත්තර ටගල් තනින් දාන මන ප්‍රශ්න ගාලා කෙල්ලේ ටගල් උත්තර ටගල් තනින් දාන්න
සමමිතික අක්ෂයේ පුතේ බිඳුවයි x සමානයි හරිනේ හරියට දාගන්න පුතේ සතුටු වෙන්න හරිනේ දින සර අර එක එකට sms ගහන ඒවා නතර කරලා ඉවරද දැන් එක එකටද එක එක කීට sms ගහන නතර කරලා ඉවරද හරිනේ තාම 10 වසර අඬු කඩනවා මං අහුනොත් එම හොඳේ හරිනේ පුතේ එක එකත් එක පුතේ මේ chat කරන්න ඕනේ නැ ඔයා කෑවද බිව්වද පාන් කෑවද රොටි කෑවද පාන් කෑවේ සැමන් එක්කද පාන් කෑවේ පොල් සම්බෝල එක්කද ඒ මගුල් ඕනේ නැ නේ පුතේ වැඩ කරන්න නේ තියෙන්නේ ඊට පස්සේ බොරුවට කියනවා මේ යාළුවා අම්මේ යාළුවෝ යාළුවෝ මගුල් යාළුවෝ හරිනේ හරි අඳුරන නංගි කෙනෙක් අම්මේ අඳුරන නංගි කෙනෙක් අඳුරන නංගිම් පුතේ පාන් කෑවද කියලා අහනවද හරක් වගේ ඒ කියලා කන බොනේ වකයි හරිනේ පිළගැලමන්න පුතේ කියන්නේ හොඳේ යාළුවා හරි ගේම් ගා මේ මම වැඩක් නැහැනේ පුතේ පොතක් කියවහන්කෝ පොතක් කියවහන්කෝ පොතක් ඈ පුතේ පාඩම ඉවර නම් මුකුත් නැත්තම් පොතක් කියවහන්කෝ ඒකත් අරම නද නාද අබිරහස් දූපත ඔය මගුල් කියවනතු පුතේ හොඳ ලස්සන නව කතාවක් හොඳ පොතක් පුතේ සම් තියනනේ පුතේ ළමයින්ට කියවන උගලන් පොත් තියනනේ පුතේ ඕන තරම් අරනේ උඹලගේ වැඩේ දින පොතක් කියවන්න ගත්තොත් පොත්මයි ෆෝන් එක අතර ගත්තොත් ෆෝන් එකමයි පන්ති උරන් ෆෝන් පැත්තකට දාහල්ලා හරිනේ ගේම් ගහන්න නැද කරන්නේ මේ ගෙදර ඉන්න මට ඉද මතක් කින පොතේ ගෙදර ඉන්න මහයුන්නේ නැනේ ගෙවල් වල හරිනේ ඒ මිනිසුන් පොතේ අහුවෙන්නේ නැහැ දෙකේ දෙකේ පොල්ලක් අහුවෙන්නේ නැහැ කොන්ද කැඩෙන ගා හරි එක මම්මේ කියන එක අහන් ඉඳලා පොතේ හැදෙන්න ඕනේ මේ මිනිස්සු මම්මේ කියන එක අහන් ඉඳලා හරි එක්ක පුතේ දෙමාපියෝ දැනගන්න ඕනේ දෙමාපියෝ පාස්වර්ඩ් එකක් දාලා පන්ති පටන් ගන්නකොට දුන්නා ඊට පස්සේ පුතේ ආයේ ෆෝන් එක ලොක් කරා වැඩේ ඉවරයි හරි බලන්න අම්මේ අපි මේ මොනවද මේ තියෙන්නේ පලි ගන්නව නෙමේ පුතේ බලදී නන්නත් ආරුණාට පස්සේ දැන් තේරෙන්නේ නැහැ උඹලට උඹලට ඔය දැන් තේරෙන්නේ නැහැ දැන් අපිව පේන්නේ පුතේ තනි කර නයි පොළොංගු වගේ පේන්නේ අම්මව වීරබන්සේරව නයි පොළොංගු වගේ පේන්නේ පුතේ හරනේ අම්මව වීරබන්සර් පුතේ මේ වගේ පේ. අර මේවට සපෝට් දෙන සර්ලා පුතේ ඉන්නේ. මේවට සපෝට් දෙන සර්ලා. අන්න දෙයියෝ. හරනේ. ඒ දෙයියට ගියාම පුතේ ගණන් පේපරේ ගණන් ටික පාස් කරලා දෙන්න කියලා. හරනේ. දැන් සමහර අම්මල ළඟ ඉඳන් ඇහෙනවනේ. හරනේ. නෑ පුතේ සාමාන්‍ය කතාව. ආගෙන මෙහේ. සමහර ගෑනු ළමයි පුතේ ඉන්නවා ඇත්තට මේ හගත් සමේ මේ මේ ඇත්තට පුතේ මේ කියන්නේ සමහර පන්තිවල සමහර දැන් පුතේ වීරමාංශර ඉන්න ගෑල් ළමයි දෙන්නෙක් නේ මට ඉන්නේ ගෑල් ළමයි දෙන්නෙක් හරිනේ ගෑල් ළමයි දෙන්නෙක් කියමුද දූලා දෙන්නෙක් හොදේ දූලා දෙන්නෙක් රයිට් නැත්තම් ගෑල් ළමයි දෙන්නෙක් කොහොමද උඹලා මොනව හිතයිද දන්නේ නැහැ නේ රයිට් ආගෙන එතකොට පුතේ ඒ දූලා දෙන්නව හදන්නත් අපිට තියෙන්නේ මොනවද අතීත අත්දැකීම් හරි අතීත අධ්‍යක්ෂ ඒ කියන පුතේ අපි උත්සාහ කරනවා අපේ කහවත්තේ පන්ති ආපු ළමයින්ගෙන් අපේ රත්නපුරේ පන්ති ආපු ළමයින්ගෙන් අවුරුදු 17ක් 30ක් ආපු ළමයින්ගෙන් සමහර ළමයි දිහා බැලුවට පස්සේ අපේ ළමයාත් මෙන්න මේ වගේ ගෑනු ළමෙක් විදිහට හැදුනොත් හොඳයි කියලා පුතේ අපි ටාගට් කරලා තියෙනවා සමහර ගෑනු ළමයි හරි එක්තරා කාලයක පුතේ මට මතකයි 2014 සාමාන්‍ය පෙරළියේ පුතේ ගෑනු ළමෙක් උත්පල උමංගනා කියලා පුතේ බාලිකාවේ අක්කා කෙනෙක් අපි කිව්ව අපි අපි ට්‍රයි කරා පුතේ අපේ ළමයි ඒ ළමයා ගන්නට හදා ගන්න. ඒ තරම් පුතේ නීට්. ඒ තරම් නීට්. ඒ තරම් පිළිවෙලයි. සාමාන්‍ය පෙළ ඒ ළමයා. අපි පුතේ උත්සාහ කරනවා අපේ ළමයි ඒ විදිහට හදා ගන්න කොහොමද කියලා. හරිනේ? දැන් පුතේ මෙඩිකල් කොලේජ්. දැන් ડોක්ටර් කෙනෙක්. හරි? අපි ට්‍රයි කරේ පුතේ අපේ ළමයි. දැන් ඇත්තටම පුතේ මෙතනින් දැන් මේ පන්තියෙන් එහෙම උදාහරණයක් ගන්න කවුද ඉන්නේ? මට එහෙම උදාහරණ පේන්නේ නැහැ පුතේ.
එහෙම උදාහරණකට පේන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා වගේ මගේ දරුවා හදාගන්න මෙයා වගේ මගේ වීරවංශයේ දුවත් මේ විදිහට හැදෙන්න ඕනේ. එහෙම පුතේ මෙතන එක්කෙනෙක් දෙන්නේ කින්න පුතේ ප්‍රසිද්ධියේ නම් කියන්න බෑ. හරි? එහෙම පුතේ පිළිවෙල වැඩ කරන එක්කෙනෙක් දෙන්නේ කින්න නැහැ. මාරණී මාර තැම්පත් යනම්මන අනවශ්‍ය කතන්දර මුකුත් නැහැ. හරි? අනවශ්‍ය කතන්දර මුකුත් නැහැ. හරි? ඒ කියන්නේ පුතේ කතා කරන දෙමාපියන් කතා කරන විදිය පවා හරි නීට්. හරි? ඒක පුතේ මාර බැලන්ස්. එහෙම පුතේ ළමයි ඉන්න මං S2 කර දැකලා තියෙනවද වගේ පන්තිය ආපු. මේ කියන්නේ පුතේ ඔයාලට සින්දු අහන්න එපා ඔයාලට සෙල්ලම් කරන්න එපා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ටීවී බලන්න එපා කියන කතාව නෙමෙයි පුතේ. හරි? ඒවා සීමා සහිතව. ඒවා සීමා. හරි ලස්සන පුතේ ඔයා දැක සමහර ළමයි ඔයා දැකලා තියෙනවද සමහර ළමයි මාර නීට්නේ. සමහර බාලිකාවෙත් ඇති. ෆර්ගසන් එකෙත් ඇති. ඒ ළමයි ආශ්‍රය කරන්නත් හරි හොඳ ළමයි. කේලම් හොයන්නෙත් නැහැ. අනුන්ගේ දේවල් වැඩකුත් නැහැ. කතා කරත් මොනව හරි උදව්වක් ඕන නම් එනවා උදව්ව කරනවා. හරි? එහෙම් පුතේ තියෙනවනේ. ඔයාගේ ළඟනේ පුතේ අමුතු ගෑස් තියෙන්නේ. ඔයාගේ ළඟනේ අමුතු ගෑස් තියෙනවා ඔයාගේ ළඟනේ පුතේ. උන්ද උන්නම්මට පෙන්නන්න බෑ බං උන්ව. අනේ පුතේ ඔයාගේ ළඟ තියෙන ටික තේරෙනවද? හරිනේ? අර පුතේ අපි ට්‍රයි කරනවා පුතේ අපේ ළමයි එතනට හදා. ඔයා පුතේ උත්සාහ කරන්න ඕන කොහොමද? ඔයා උත්සාහ කරන්න ඕන පුතේ. වීරබන් සර්වත් මාව යම් තැනක මෙන්න මෙහෙම මේ වගේ ඇති හිතාගෙන ඇති හරිනේ අන්න එතන පුතේ ආවොත් ඔයා මාර දක්ෂයි අන්න ඔයා පුතේ පට්ට ටැලන්ටඩ් ඔයාට අන්න එතන පුතේ අන්න එතනට පුතේ ඔයාට එන්න පුළුවන් නම් අන්න එතනට පුතේ ඔයාට එන්න පුළුවන් නම් ඔයාට සාමාන්‍ය පෙළක් පුතේ ඒ නවයයි හරි මේක ළමෙන්ට පුතේ බැන්නනේ මම කිව්වේ ඒ ක්‍රමයට පුතේ ලස්සන හදාගන්න හරි කොල්ලොන්ට පුතේ අපි කියන්නේ නැහැ නේ පුතේ කොල්ලොන්ට මේ කොණ්ඩපස කවදාවත් දැකලා තියෙනවද පුතේ විරමාංශ බයිනවා මේ කොණ්ඩේ කැතයි හදාගනි එහෙම නැහැ පුතේ ඔය වයසට නම් පුතේ කොණ්ඩේ ලස්සනට තියාගන්න ඕනේ හරි ගෑල්ලමට පුතේ කවදාවත් කියලා ඔය ටී-ෂර්ට් එක කැතයි පුතේ ඒව කියන්නේ නැහැ පුතේ ඔය වයසට නම් පුතේ ගෑල්ලමට ටී-ෂර්ට් අඳිනවා ලස්සන පුතේ තමතමන්ට කැමති ටී-ෂර්ට් එක අඳිනවා කොණ්ඩේ ෆැෂන් එක දානවා අලුත් වලල්ලක් දානවා ඒ පුතේ හැටි ඕකේපා කියලා කියන්නේ නැහැ වර්ධවා තේරුම් ගන්න එපා හරිනේ ඒකේපා කියලා පුතේ මේක තමන්ගේ අර්ථ තමන්ට තේරෙනවනේ ගෙදරදී හයියෙන් දමලලා කෑ ගහනවා පුතේ පිරිමි කෑ ගහනවා වගේ නෙමෙයි පුතේ ගෑනු ළමයි කෑ ගහන ගෑනු කෑ ගහන්න ගත්තාන් පස්සේ පුදුම සෞත්‍ය හොඳ උදාහරණයක් පුතේ තාත්තා කෑ ගහන එක දරා ගන්න පුළුවන් අම්මා කියවන එක දරා ගන්න බෑ නේද දැන් ඔයාලට තේරෙනවද පුතේ එතන පුතේ පිරිමි සහ ගෑනු අතර වෙනසක් තියෙනවා කියලා ඒ වගේ පුතේ ඔයා කෑ ගහන්න ගත්තොත් කෙල්ලෙක් වෙලා ගමට වැහෙන්න ඉවරයි නේ පුතේ ආයි හරි ආගෙන මේක නිසා පුතේ ප්‍රවේශමෙන් හරි ලස්සන පුතේ නීට් හදා නීට් යන පුතේ පිළිවෙලට හදා අපි කැමති එහෙම හරි සර් අපේ අම්මා නම් සර් එකම 100 පාරක් කියනවා හොඳයිනේ පුතේ මාත් එහෙමනේ දවස ගානේ කියනවනේ දවස ගානේ කියනවා උදාහරණයක් ඒකට හේතුව ආදරේ වැඩි හින්දා ඒකට හේතුව මොකද්ද අම්මත් පුතේ 100 පාරක් විතර කියන එකම දේ වීරබන්සරු දවස ගානේ මේක කියනවා ඒකට හේතුව මොකද්ද ආදරේ වැඩි හින්දා හරිනේ ඒක පුතේ ආදරේ වැඩි හින්දා ආදරේ වැඩි වුන් පුතේ සාමාන්‍යයෙන් සැරයි හරි ඒක පුතේ ඇත්ත හරි ආගෙන මෙහි අවම ලක්ෂය පුතේ ඍණ 6යි ඍණ 6 තියෙන ඍණ 6යි දැන් පුතේ ඔයාගේ මේ ગાණ හරියනකොට පුතේ බලන්න වාඩ දින සන්තෝෂේ මටත් මාර සන්තෝෂයි මටත් මාර හැපි හරි ඍණ 6යි ආලකා ආලකා ඌලකා වෙලක් දන්නේ මොකක් සර් ආලකා ඌලකා වෙලක් දන්නේ කියන්නේ ආලකා ඌලාගෙන කාලක් දන්නේ ඒකයි කිව්වේ පුතේ ආගෙනින්මු මේකේ පුතේ ආලකා කියන්නේ ආමලක්ෂයේ ඛණ්ඩාංක බිඳුවේ ඍණ 6යි ආලකා බිඳුවේ ඍණ 6යි පුතේ මේ මේක ඍණ 6යි මේ ඉතලයක් ඔන්න දැන් බලන්න දැන් තමයි පුතේ මෙන්න මේ ටික තමයි අමතක වෙන්නේ බොක්කටම දාගනින්න බොක්කටම දාගනින්න හරි ඔළුවේ තැම්පත් කරලා තියාගනින්න 11 වසර ඉවරනකම් මේකේ වෙනව පුතේ ධනව අඩුවන කො මේ කෑල්ල ධනව අඩුවන කෑල්ලකෝ මේ තියෙන්නේ බින්දුවෙන් උඩ ධන මේ ඉන්නේ ධන අඩු කෑල්ල ඔය ඉන්නේ රයිට් මෙතන තියෙන පුතේ කීයද බලන්න හරියටම තියෙන දෙක ඇසම හතරෙන් දෙක ඇසම හතරයි පුතේ ඔතන තියෙන්නේ නැත්තම් දෙක ඇසම පහයි දෙක ඇසම හතරයි දෙක ඇසම පහයි 2.3 වැරදි දෙක ඇසම 3 આવොත් පුතේ ඔයාගේ පස්තාරේ කෙට්ටුයි දෙක ඇසම 3 આવොත් පුතේ ඔයාගේ පස්තාරේ කෙට්ටුයි ඔතනට එන්න ඕනේ පුතේ එක්ක 2.4 නැත්තම් 2.5 2.6 නම් පුතේ ඔයාගේ පස්තාරේ පිම්බිලා
දෙකෑසම 6 නම් බුදුහාගේ පස්තරේ පිම්බිලා අන්නේ කියලා පොඩක් පිම්බිලා තියොන්නවම ගිහිල්ලා ඇත්තේ පොඩක් චෙක් කරලා බලන්න පුතේ දෙකෑසම 6 ආපියවෝ මට බොරු කරන්න බෑ හරි රයිට් ආ පොඩක් පිම්බිලා තමයිනේ 6ක තමයි පුතේ කිය මෙතන ගැළපෙන පුතේ හරියටම දෙකෑසම 5 මෙතන පුතේ ඉන්නේ 2.5 2.5 පහේ මේ පැත්තේ පුතේ ඒ කියන්නේ මේ කැලලා තියෙන මේ පැත්තේ කියන්නේ අඩුයි එහෙනම් පුතේ ඉන්නේ මොකද්ද එහෙනම් ඉන්නේ මොකද්ද x කියන එකේනා අඩුයි කාට වඩාද ඍණ 2.5ට වඩා අන්න පුතේ ධන අඩු පරාසය හරි සර් කොහොමද සර් හරියටම මේක මේ අපි සර්ගේ පස්තරේ කොටු ඇත්තෙත් නැහැ චූටි චූඩු කොටු ඇත්තෙත් නැහැ ඈ සර් මේ ගාන්ටම කියනවා 2.4 2.5 කියලා පුතේවා දන්නවද පස්තරේ ඇඳම ඔයාට එන්න ඕනේ 2.5ක් ඒ පස්තරි පුතේ පොතේ ඇඳම 2.5යි ඒ ප්‍රස්තරි පුතේ කම්පියුටර් එකකින් ඇඳොත් කම්පියුටරේ පුතේ නිවැරදිම පස්තරේ එහෙමුණොත් එන්න ඕනේ 2.45යි කම්පියුටරේට එහා පුතේ නව තාක්ෂණයේ දියුණු තව උපකරණයක් තියෙනවා අලුත් වර්ෂන් එකක් ඒකෙන් ඇඳොත් පුතේ එනවා 2.458යි හරි ඊටත් එහා පුතේ දියුණු පස්තරයක් පුතේ තාම හොයාගෙන නැහැ මේ මෙතන කැපෙන තැන හොයාගන්න හැබැයි මම ඔයාලට කියනවා හරියටම පුතේ මේක කැපෙන්නේ 2.45යි 8යි 6යි 3යි 2යි 4යි 1යි 5ේදී පිස්සු යදෙනව නේද ඈ ඔය රත්නපුරේ පුතින් එක සැගෙනට කියන්නේ කියන ඔකේ අවස්ථාව ඔය කෙට්ටවත් බෑ ඒකට මම ඔයාලට රහසක් කියන්නම් කැපෙන තැන ගන්න රහසක් කියන්නම් ඕකට අපි කියන පුතේ ගුරු මුස්තිය කාටවත් කියලා දෙන්න එපා කාටවත් කියලා දෙන්න එපා කියලා දෙන්න එපා කියලා දෙන්න එපා කාටවත් අපේ සමීකරණයේ පුතේ x වර්ගයේ ඍණ 6යිනේ. ඔයාලට පේනවද x වර්ගයේ ඍණ 6යිනේ? ඔව් කියන්නේ එහෙමනේ තියෙන්නේ. ඔව් කියන්නේ. මේ ලොකු දෙයක් නෙමේ පොඩි දෙයක්. හරිනේ. ඒ චූටි දේවත් පුතේ රත්නපුරේ උන් දන්නේ නැහැ. ඍණ 6 මේ පැත්තට ආවන් පස්සේ මොන 6යිද? ධන 6යි. 6 සමානයි x වර්ගයේ. වර්ග යනකොට පුතේ වර්ගමූලය. ආ 6 වර්ගමූලයේ තමයි පුතේ කැපෙන තැන. හයේ වර්ගමූලයේ තමයි පුතේ කැපෙන තැන. හයේ වර්ගමූලෙ ඉන්නේ කොතනද? එතන තමයි කැපෙන තැන. ආ මේක තමයි මේ චණ්ඩිය වගේ ගමට වැයෙන කෑ ගාලා තියෙන්නේ. හරිනේ? රයිට්. අගිනි. ධනව වැඩිවන එක. පුතේ මෙන්න ධනව වැඩිවන එක බලා ගන්න පුතේ ධනව වැඩිවන එක ධනව මේවා පුතේ 나කි ආච්චිලා තියාගෙන කියලා දුන්න නම් උන් සාමාන්‍ය පෙළේ එකක් ගන්නවා. මගේ නම තියෙනවා පුතේ ආච්චිලා ටික. හරිනේ? ධනව වැඩිවන මේ කැලණ පුතේ ධනව වැඩිවන මෙතන තියෙන පුතේ ධන 2.5 ඒකෙන් මේ පැත්තේ පුතේ මේ පස්තර කැලලා තියෙන මේ පැත්. ඒ කියන්නේ වැඩි. මෙතන තියෙන අඩුයි. මෙතනට එන්නේ පුතේ x වැඩි ධන 2.5. සමහර ළමයි පුතේ ඔළුවට දාගෙන තින්නේ. සමහර ළමයි පුතේ ඔළුවට දාගෙන තියෙන්නේ. සසිනිවාසන දැක්කකල් අපි බලමු මේ ළඟ එක. ඍණව අඩුවන පුතේ ඍණව අඩුවන කියන්නේ පුතේ මෙන්න මේ කෑල්ල. ඍණව අඩුවන කියන්නේ ඔන්න ඔය කෑල්ල. අන්න ඒ කෑල්ල පුතේ මේ ලයින් එක බලන්න පුතේ මේ ලයින් එක ඍණ 2.2යි. මෙතන තියෙන ඍණ 6 නෙමෙයි පුතේ ලයින් එක බිඳුවයි. බලන්න ලස්සනට නම පුතේ බිඳුවයි. හරිනේ? බිඳුවයි. එහෙනම් මේ දෙක අතර තමයි පුතේ තියෙන්නේ. මේ දෙක අතර. ඍණ 2.2ත් මේ පැත්තෙන් පටන් ගන්න. පිස්ස වගේ එහෙම මෙහෙම පටන් ගන්න එපා වම් පැත්තෙන් පටන් ගන්න. ඍණ 2.2ට වඩා වැඩි ඍණ 2.2ට වඩා වැඩි x ධන බිඳුවට වඩා අඩුයි. අන්න පුතේ ඍණ අඩුවන පරාසය. 2.2 නෙවෙයි නු 2.5නේ. 2.5. හරි. රයිට්. ඊළඟට පුතේ ඍණව වැඩි වෙන මෙන්න මේ කැලේ පුතේ ඍණව වැඩි වෙන කැලේ ඔය තියෙන ලකිරි টপ එකට තියෙනවා ඍණව වැඩි වෙන කැලේ බිඳුවයි ධන 2.2යි එහෙනම් පටන් ගන්න පුතේ බිඳුවෙන් බිඳුවට වඩා වැඩි ධන 2.5ට වඩා අඩුයි ලස්සන්ට යනවා පුතේ ගන්න ඔය ඔක්කොම ටික හරි ගැට්ටේ පුතේ සතුටු වෙන්න ඔයා පුතේ පස්තර ඇඟට දාගෙන තියෙන සමහර කෙල්ලොන්ට පොඩි හිනාවක් එහෙම යනවා කටකොනේ ලකිරි සදමන් ගොඩ දාගෙන තියෙන්නේ හරිනේ
දැන් ඔයා දැක්කද පුතේ මේකට සිංහල මීඩියම් වල ඉංග්‍රීසි මීඩියම් වල තමිල් මීඩියම් වල බලපෑමක් දැක්කද ඔයා ඈ නෑ නෑ පුතේ එහෙම එකක් නෑ හරිනේ ඒව නිකන් පුතේ බොරු කතා දැන් තේරෙනවද පුතේ ඉස්සර ඉංග්‍රීසි ඉංග්‍රීසි මීඩියම් සර්ලා කියපු පච ටික ඈ ඉංග්‍රීසි මීඩියම් දැම්මම ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් එහෙම නම් මනම් කව මතකද දැන් අපේ පුතේ සෑහෙන කතා වචන පුළුවන් ඇති පුතේ ඔය වචන පුළුවන් වෙලා තියෙන පුතේ සබ්ජෙක්ට් එකේ වචන විතරයි අවම ලක්ෂ අවම ලක්ෂයේ ඛණ්ඩාංක දැන් පුතේ අතරමඟදී මහපාරදී සුද්ධෙක් කවුනාට පස්සේ පුතේ උගෙන් අහන්නේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක අහන්නේ උගේ ඈ මතක තියාගන්න පුතේ මේවා වරවට්ටලා තියෙන්නේ ස්පෝකන් කියන්නේ එකක් ස්පෝකන් කියන්නේ පුතේ එකක් ලැන්ග්වේජ් එක කියන්නේ පුතේ එකක් සබ්ජෙක්ට් එක කියන්නේ තව එකක් හරි ඔය තුන පටලව ගන්න එපා ඔය තුන පටලව ගන්න එපා ලංකා මිනිස්සු පුතේ ළමයිව රවට්ටන්න එක එකව දාලා තියෙනවා ලෝකල් ඉංග්‍රීසි වෙනමයි ඉන්ටර්නැෂනල් ඉංග්‍රීසි වෙනමයි බ්‍රිටිෂ් ඉංග්‍රීසි වෙනමයි ඇමරිකන් ඉංග්‍රීසි වෙනමයි කියලා පුතේ දාලා තියෙනවා හරිනේ ඒ පුතේව රවට්ටා ඔයව රවට්ටන්න දාපු එක එක හදාගත්ත දේවල් පුතේ එක එකව හදාගත්ත දේවල් කොහොමද පුතේ මම අන්තිමට මෙහෙම කියනවා අන්තිමට මෙහෙම කියනවා ගණන් වලින් ඉස්සරහට යන්න ඕනි ඉංග්‍රීසි වලින් ජීවත් වෙන්න ඕනි ඕක තමයි පුතේ ඇඟේ තියෙන ඕනේ වාක්‍ය මේ වාක්‍ය වලට හැම්බෙන්නේ හම්බෙන්නේ පුතේ ජීවිතේ පරිණතවට අද මොකදම කිව්වේ ගණිතයෙන් ඉස්සරහට යන්න ඕනි ගණන් පේල්ලුත් ඉස්සරහට යන්න බෑ ඒක නිසා ගණිතයෙන් ඉස්සරහට යන්න ඕනි ගණන් වලින් පුතේ ජීවත් වෙන්න බෑ ගණන් වලින් ජීවත් වෙන නම් ගණන් සය කෙනෙක් වෙන්න ඕනේ මං වගේ දැන් මං ජීවත් වෙන්නේ පුතේ ගණන් වලින් එතකොට කරන්න ඕනේ පුතේ ගණන් වලින් ඉස්සරහට යන්න ඉංග්‍රීසි වලින් ජීවත් වෙන්න ඕනි ඉංග්‍රීසි වලින් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. දැන් පුතේ විභාග ඔක්කොම පාස් කරලා ඉවුරුනාට පස්සේ අවුරුදු 22 පැන්නාට පස්සේ පුතේ ඔයාට ඕනේ මොනවද ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි. ස්පෝකන් ඉංග්‍රීසි එක. එතනින් තමයි පුතේ ජීවත් වෙන්න තියෙන්නේ. හරි. ඒ ඔළුවේ තියාගෙන යන්න. ඒ පුතේ ඔළුවේ තියාගෙන යන්න. ඒ මොකුත් ඔළුවේ නැහැ. අනාගතේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. මොකා වෙනවද කියලා දන්නේ නැහැ. ගෙදර තාමත් තාත්තා බට්ටි කරන්ගෙනමනේ. හරි. සමහර වෙලාවට පුතේ මෙතන සමහර වෙලාවට පුතේ මෙතන දවල්ට කන්න බත් එක නැහැ. සමහරවොണ്ട് පුතේ හදිසියේ ගමනක් කරන්න යන්න හොඳ කොලිටි ටී-ෂර්ට් එකක් නැහැ. සමහරවොണ്ട് පුතේ කලිසමක් නැහැ. හරියට නැහැ යන්න සමහර කෙල්ලොണ്ട് පුතේ ගවුමක් නැහැ දා යන්න. බූල් එකක් නැහැ පුතේ ඔළුවට දාන්න. සමහරවොണ്ട്. උන්ට ඉගෙන ගන්න ඕමනාවකුත් නැහැ. උන්ට එන්න බෑ මට මේ දේවල් නැත්තම් මම මේ දේවල් කොහොම හරි ගන්න ඕනි කියලා හැංගීමක්. දැන් පුතේ සමහර ගෙවල් දැන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ පුතේ. මම එක එකගේ නම් මම මෙතන ඉන්නේ හැම ළමයන් පුතේ පෞද්ගලිකව මම දන්නවා. හරි? ගෙදර පුතේ එදා වේල හොයාගන්නේ මාරගේමක් දීලා. පන්ති පීස් එක දෙන්නේ මාරගේමක් දීලා පුතේ දෙමාපියෝ. තොපි ෆෝන් එකෙන් ආතල් ගන්නවා. ඈ? ඉතින් උඹලට හරියයිද පුතේ? සබහදාමත් උඹලට අවනත වෙයිද? සබහදාමත් උඹලට සපෝට් එකක් දෙයිද? මොන පිස්සුද? දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ පුතේ. හරි? දෙන්නේ ඇත්තම කතාව ඒ වුණාට හිතේ තියෙන කොහොමද දන්නවද මට මේ වගේ රූම් එකක් ඕනේ මේ වගේ ලස්සන ඇඳ තියෙන්න ඕනේ ඒසී කාමරයක් තියෙන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ කියලා පුතේ හීන විතරයි ඈ හීන වාදලද පුතේ වීරවංශර චූටි කාලේ ඒ වගේ හීන මැව්වා කියලා සෑහෙන මම කාර් එක යන්න ඕනේ කාර් එක ඒසී එක දාන්න ඕනේ සලිදෝ අර උඩහට පයින් ගිහලා බලහන්කො මං හැදිච්ච තැන කොහෙද මගේ ගේ තියෙනවද ඔතන එහා පැත්තේ සාමාන්‍ය පෙරලිය ඔතන ඉඳන් මම ලිව්වේ සාමාන්‍ය පෙරල බලන්නකෝ ඒක ඒසී කාමර තියනවද කියලා ඒක ඇතුලේ ඈ දැක්කද ඒක ඒසී කාමර තියෙන දැක්කේ නෑ ඒසී කාමර තියෙනවා බලන්නකෝ ඒක හරියට ටැප් එකක් තියනවද කියලා නාන වතුර ගන්න ටැප් එකක් තියනවද බලන්න හරියට ගිහිල්ලා හරිනේ දැන් ලබන සතිය වරලක මගේ ගෙදර මම පෙන්නම් දැන් ලබන සතිය දැන් ඉන්න ගේ පෙන්නම් පුතේ ඔකට තමයි පුතේ කියන්නේ චේන්ජ් එක කියලා බී චේන්ජ් චේන්ජ් වෙනා කියන්නේ පුතේ ඔකට මාරු වෙනා කියන්නේ පුතේ ඔකට ඈ ඈ පුතේ මං හැදිච්ච දැන පුතේ ගමේ උන් එකතු කරලා සල්ලි දුන්නාද මට ඈ ගමේ උන් ටික ඔක්කොම එකතු කරලා සල්ලි දුන්නා පළයන් පළයන් උඹ ගේ හදා ගනින් කියලා එහෙම වුණාද ඈ එහෙම වෙලා නැහැ නේ පුතේ ඒක නිසා මේ කියන්නේ ඔයා හොඳටම දන්නවා පුතේ ඔයා ගෙදර තත්ත්වේ ගිහිල්ලා පුතේ අල්මාරියට ගිහින් බලහන් කොහෙට ඇඳගෙන අලුත් ටී-ෂර්ට් අලුත් කලිසම් අලුත් කිට්ටියක් තියෙනවද අල්මාරිය ඇතුලේ නෑනේ පුතේ සමහරේ උන්ට තාමත් පරණ කිට් එක අඳින්නේ තාමත් එහෙමමයි නැද්ද මං අහන්නේ දැන් ඔයාලට එහෙම එන්නේ නැද්ද පුතේ ඔයාලට එහෙම හැංගීමක් එන්නේ නැද්ද මට නිකන් මේක කොහොම හරි සර් ගොඩ දා ගන්න ඕනේ සර් මම කොහොම හරි සර් මෙතනින් එළියට පයින්වමයි සර් කොහොම හරි කියලා ඈ ඒව පුතේ එන්න ඕනේ
හරි සමහර ගෙවල්වල පුතේ මේ දවස්වල මේ කොරෝනා නිසා සමහර තාත්තලගේ පුතේ ජොබ් එකට කෙලවිලා තියෙනවා හරි සමහර බිස්නස් කරපු තාත්තලට පුතේ ජොබ් එක නැහැ සල්ලි නැහැ පුතේ අතේ මාර ගේමක් දෙන්න උඹලට උගන්නන්න ඒත් ඒ මිනිස්සු පුතේ පන්ති කාඩ් එකක් ගන්නවා හරි තොපිට නම් හත පහකට මං ආදරේ නැහැ ඒ පුතේ පිටිපස්සේ ඉන්න මිනිසුන්ට පුතේ අපි ආදරේ ඒ පිටිපස්සේ ඉන්න පුතේ මිනිසුන්ට ආදරේ හරිනේ ඇයි දීමන් දිලා තාත්තර වාහනේ ලොකු වාහනයක් ගන්න බැරිද ඔය ගෙදරින් ඉන්නම් පොඩි උන් ටික නැත්තම් තාත්ත වාහනයක් අරන් ආතල් එකේ පුතේ රවුමක් ගන්න වෙන ඈ ටර්ම් එකට සරයක් රුපියල් 150000 ගන්න ටර්ම් එකට හොයන්න ඕනේ තාත්තා හරිනේ පුතේ මේ ඇත්ත කතාව කියන්නේ ඒ මිනිස්සු පුතේ ඔය දුක් විඳින්නේ ඇයි කියලා දන්නවද උඹව හදාගත්ත නිසා වෙන මොකක් කන් නිසා නෙවෙයි හරිනේ දැන් ඔයා ඔතන හිටියේ නැත්තම් ඔයයි මල්ලී නංගි ඔතන හිටියේ නැත්තම් මම පුතේ නිකන් උදාහරණයක් අහන්න තාත්තර දින වීදන්ටි කියම් මොනවද කියලා මුකුත් නැහැනේ ඈ ආතල්ලි කිය පුතේ කාලා බීලා ඉන්නවනේ ජොලියේ දැන් නිකන් තාත්තෙන් අහංග මං කියන්නේ බොරුද කියලා දැන් නිකන් පුතේ අම්මෙන් අහංග මං කියන්නේ බොරුද කියලා ඇත්ත පුතේ ඉතින් එතෙන්ට ඔයාට යන්න බැරි නම් එතෙන්ට ඔයාට යන්න බැරි නම් මගේ භාෂාවෙන් මගේ වචනෙන් කියනවා සහ ගන්න ඔයාට හරිනේ අපි යන පුතේ ළඟකට හරි ආගෙනමු හරිනේ ඒක තමයි පුතේ කියන්නේ ඒක තමයි පුතේ කියන්නේ මාර ගේමක් ප්ලේ කරන්න පුතේ මේ මිනිස්සු පව් ආගෙනමු මෙහෙම කියලාත් පුතේ මෙහෙම කියලාත් පුතේ උඹලට හැදෙන්න බැරි නම් වැඩක් නැහැ කතා කරන්න හරිනේ තාබුදේ කියන දේවල් නේ හරි තාබුදේ කියන දේවල් නේ මඩුම්පත් එක පුතේ මේක අස්සවිලා ප්‍රේමය ගැන කතා කරන්න බෝ රවට්ටන්න ඈ බුරු ටෝක් එකක් දෙන්න හරිනේ මහ පුතේ කුණු හරප කතාවක් කියන බෝ hina ගස්සන්න හරි ඊට වඩා පුතේ සෑහෙන දේවල් තිනෝ කරා හරි අපි රාගෙන යමු මෙන්න පුතේ ඊළඟ ගන්න y සමානයි x වර්ගයේ ඍණ 9 xy ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 පුතේ මෙතන තියෙන බිඳුවයි මේක පුතේ ඍණ 5යි මේක පුතේ ඍණ 8යි ඉස්තනක් ඍණ 8යි ඍණ 5යි බිඳුවයි ටංගල පුතේ පස්තරේ ඇඳින් පස්තරේ ඇඳලා පුතේ පස්තරේ ඇඳලා ඉතුරු ඔක්කොම ටික පුතේ පස්තරේ ඇඳලා අර ප්‍රශ්න ටිකටම ඔක්කොම උත්තර ලියාගෙන යන්න. ඉස්සලා ප්‍රශ්න ටිකටම ඩංගල් උත්තර ලියාගෙන යන්න.
වර්ගයේ වැඩන්නේ වඩනාකමක් නැහැ ඍණ 9යි. මෙන්න පුතේ උත්තරේ ඍණ 9යි. අය පස්තරය අරින්න. මේ පස්තරි පුතේ සමහරට වඩ වැරදින්නේ නැති පුතේ මේ ගානට පස්තරය පහලට විතරයි එන්නේ. එතන මේක 1. මේක පුතේ ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4, ඍණ 5, ඍණ 6, ඍණ 7, ඍණ 8, ඍණ 9. සමහර ළමයි ඉන්න පුතේ මේක මෝඩයා වගේ හරක වගේ හරි මැද්දෙන් ගහන්න ගිහිල්ලා ආයි නැටුවා. හරි. හරනේ එහෙම වෙලා ඇති. තිසාරට එහෙම වුණා නේ තිසාරා. හරනේ රයි. ඒක පුතේ ඒක වැරදීමක් නෙමෙයි ඒක. හරනේ ඒක පුතේ වැරදීමක් නෙමෙයි. එහෙම හරක වගේ පුතේ එහෙම ගහලා ඒක වැරදීමක් නෙමෙයි. වැරදි සාදා ගැනීමක්. හරි. හරි. එයාල පුතේ ආයි ඊළඟ ගාන හදනකොට බලනවා කොහමද ගාන තියෙන්නේ කියලා. තේරෙනවද? වැරද්දක් කියන්නේ පුතේ තමන්ගේ සංයමයේ නිර්මාණය කිරීමක්. වැරද්දක් කියන්නේ පුතේ වැරද්දක් කියන්නේ තමන්ගේ පුතේ සංයමයේ නිර්මාණය කිරීමක්. හරි ආගෙන ඉන්න. මේක ඍණ 1, ඍණ 2, ඍණ 3. 1 2 3. මේක x මේක y. අද බිඳුව. ඍණ 3ේ බිඳුව. ඍණ 3ේ බිඳුව කියන්නේ පුතේ එතනමයි. ඍණ 2ේ 5. ඍණ 2ේ 5 කියන්නේ පුතේ මෙතන. ඍණ 1ේ ඍණ 8. ඒ කියන්නේ පුතේ මෙතන. බිඳුවේ ඍණ 9. ඒ කියන්නේ මෙතන. 1ේ පුතේ ඍණ 8 මෙතන. දෙකේ පුතේ ඍණ 5 මෙතන. තුනේ පුතේ බිඳුව මෙන්න වක්‍රේ. ඔක්කොම තියෙන පුතේ යට. උඩට එකක්වත් නැහැ. හරිද? දැන් පුතේ මේකේ පළවෙනි ප්‍රශ්නය. මේකේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි පුතේ අවම ලක්ෂය. නැහැ සම්මිතික අක්ෂය. සම්මිතික අක්ෂයේ පුතේ x සමානයි බිඳුවයි. අවම ලක්ෂයේ පුතේ ඍණ 9යි. අලාකා. අලාකා උලාගෙන කාලක් දන්නේ. බිඳුවේ ඍණ 9යි. හරි. දැන් පුතේ ඊට පස්සේ තියෙන්නේ ධනව අඩු ධනව අඩු මේකේ නැහැ. ධනව අඩු මේකේ නැහැ. ධන නැහැනේ. ඔලා ලිව්වත් දන්නේ නැහැ. පච ටිකක් ලිව්වද දන්නේ නැහැ. ධනව අඩු මේකේ නැහැ. ධනව වැඩි මේකේ නැහැ. මේකේ තියෙන පුතේ මේකේ තියෙන ප්‍රශ්න දෙකයි. මොකක්ද තියෙන්නේ? ඍණව අඩු සහ ඍණව වැඩි විතරයි. ඍණව අඩු. මෙතන ඉඳන් මෙතනට පුතේ මේ මේක පටන් ගන්න ඍණ තුනෙන් මේ ලයින් එක තියෙන පුතේ බිඳුවෙන්. ඒ කියන්නේ ඍණ තුනට වඩා වැඩි බිඳුවට වඩා අඩුයි. එනගින්න මොකද්ද පුතේ? ඍණ තුනට වඩා වැඩි x බිඳුවට වඩා අඩුයි. ඊළඟ එක. ඍණව වැඩි. ඊළඟ පුතේ ඉන්නේ ඍණව වැඩි පරාසය. මේක ඇල්ල. ඒක තියෙන පුතේ බිඳුවයි ධන තුනයි. බිඳුවට වඩා වැඩි ධන තුනට වඩා අඩු. ඉතින් සර් උඩේ ඉඳන් එන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් මේ පස්තර එහෙම ඇවිල්ලා නැහැනේ පුතේ. උපකල්පන කරන්න යන්න එපා. උපකල්පන කරන්න යන්න එපා පුතේ. ඒක නැහැ නේම කෑල්ලා. ඕනනම් ඉතින් අපිට ගන්න පුළුවන් මෙතනින් මෙහා තමයි ධන වෙන්නේ. මෙතනින් මෙහා තමයි ධන වෙන්නේ කියලා. ඒක අදාළ නැහැ ඉතින් ඕන්නේ. එහෙම උපකල්පන අරන් පුතේ හදලා තියෙනවා නම් x කුඩායි ඍණ 3 කියලා හමන්නේ හරියක් දාගන්න. මේක උපකල්පනය කරලා අරන් තියෙන නම් x විශාලයි ධන 3යි කියලා හරියක් දාගන්න. අරනේ දැන් පුතේ ඍණව වැඩි. මේ කැල පුතේ ඉන්නේ බිඳුවට වඩා වැඩි 3ට වඩා අඩුයි. බිඳුවට වඩා වැඩි x 3ට වඩා අඩුයි. රයිට්. දැන් පුතේ ගන්න 22 පිටුව ගන්න පුතේ. ක්‍යූට් එකේ 22 පිටුව ගන්න. ट्यूट के विषय देख बिटू अगर ट्यूट के विषय देख बिटू वाई समान आई नमे रीन हाथराई एक्स वार दे एक्स रीन देखाई रीन एकाई रीन बागे आई बिंदु आई धन बागे आई एकाई देखाई वाई कहने बुते रीन हाथाई पहाई अटाई नमे आई हिस्तेना पहाई रीन हाथाई හිස්තැන පුරවන්න ටග්ගාල පස්තරය යන්නේ.
තග්ගලපති පස්සට උත්තර ලියන්න එපා. දැන් පේපර් පන්තියේ නැද්ද සර්? තියෙනවා තියෙනවා පේපර් පන්තියේ තියෙනවා. ඒක එක සතියයිනේ පුතේ නිවාඩු දුන්න එක සතියයිනේ. එක සතියක් නිවාඩු දුන්නද දැන් මැරෙන්න නේද?
සමානයි 9 ඍණ y සමානයි 9 ඍණ 4 වැඩි කිරීම පුත x වර්ගය භාගි වර්ගය ඒ කියන්නේ දෙකෙන් එක වැඩි කිරීම පුතේ දෙකෙන් එක හරි එතර පුතේ දෙවරක් දෙක හතරයි මේ හතරට මේ හතර කැපෙනවා එතර පුතේනේ 9 ඍණ එක් වරක් එකේ 1යි එතකොට උත්තරේ 8යි මේ හිස්තැනට පුතේ 8 එන්න ඕනේ හරි ඒක පුතේ 8යි කියලා තීරණය කරන්න තව සාධකයක් තියෙනවා මේ පස්තරේ සමමිතිය සැලකුවම සමමිතිය සැලකන්න ඍණ 7යි ඍණ 7යි 5යි 5යි 8යි 8යි මේක 9යි කියන්නේ ගානට බැලන්ස් වෙන්න බෑ පුතේනේ එතකොට එන්නත් ඕනේ 8 හැබැයි පුතේ මේ හැමතැනම මතක තියාගන්න වරදවා තේරුම් ගන්න එපා හැම ගානම සමමිතිය සැලකන්න එපා 11 වසරදී ඔහම සමමිතිය සැලකලා ගාන හදන්න බෑ 11 වසර පුතේ පස්තරෙන් භාගයයි එන්නේ සමහර ලාවට සමමිතියක් නැහැ මේක ගැලපෙන්නේ 10 වසරද විතරයි ඒකත් පැහැදිලි කරන්න ඉපේ හරි ආගෙනින් එතකොට අපි පුතේ මේ පස්තර දැන් අපි අඳින්න පටන් ගන්න බලා ගන්න පුතේ පස්තර බැඳින්න පටන් ගමු මෙන්න පුතේ වක්‍රය බලා ගන්න හොඳට බලා ගන්න පුතේ වක්‍රය බලා ගන්න හොඳට බිඳුව 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 2 4 6 8 10 පුතේ මේ ගොඩක් වැඩි නිසා මම එහෙම ගන්නම් මේ පැත්තට පුතේ ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8 ඍණ 10 මුලින්ම එන්නේ පුතේ ඍණ 2 7යි මෙන්න ඍණ 2 ධන 7 නෑ ඍණ 7 නෑ ඍණ 2 ඍණ 7යි ඔතන ඍණ 1 ධන 5 ඍණ 1 ධන 5 කියන්නේ පුතේ 4යි 6යි මැද්දේ තමයි ධන 5 ඊට පස්සේ පුතේ ඍණ භාගේ 8යි මේ ඍණ භාගේ තියෙන මෙන්න මෙතන පුතේ ඍණ භාගේ 8යි අන්න බල ඍණ භාගේ තමයි පුතේ 8 තියෙන්නේ බිඳුවේ 9යි අන්න පුතේ බිඳුවේ 9යි ධන භාගේ පුතේ 8යි ධන භාගේ 8යි 1 පුතේ 5යි 1 5යි 2 පුතේ ඍණ 7යි මෙන්න පුතේ වක්‍රය යන විදිය බලන්න ඔන්න ක්‍රමයට වක්‍රය හරිනේ ඊට පස්සේ පුතේ බලා ගන්න මේක මේකේ අහලා තියෙන පුතේ කෙලින්ම මූල හොයන්න කියලා කතාවක් විතරයි අහලා තියෙන්නේ හොඳට අහගන්න පුතේ මේකේ අහලා තියෙන මූල හොයන්න නමුත් ඔයා මූල විතරක් හොයන්න එපා පුතේ ඔයා මේකේ මූල විතරක් හොයන්න එපා ඔයා මම කියන දැන් ඔයා ඇත්තට මූල හොයන්න දන්නේ නැහැ නේ ඔයා කියන්න දන්නේ නැහැ කියන්නේ නැහැ මූල හොයන්න දන්නේ නැහැ නේ කියන්නේ තව විනාඩි 5යි 10යි පුතේ ඕනම් ප්‍රස්තාරක මූල හොයන්නවද දැනගන්න තව පොඩ්ඩකින් හරකෙක් පුතේ බුද්ධිමත් එක් කරනවා තව පොඩ්ඩකින් බලා ගන්න හොඳ උදාහරණයක් පුතේ ඔයා හරි දැන් මේ වෙනකොට පුතේ මූල හොයන කෑල්ල දන්නේ නැහැ ඔයා එහෙමනේ මූල හොයන කෑල්ල දන්නේ නැහැ හරිනේ දීමන්දි සේදහන්සි මූල හොයන කෑල්ල දන්නවා දන්නේ නැහැ රයිට් හොඳයි එහෙම කියන්නේ නැද්ද හරි අගෙන මුලින්ම ලියන්න පුතේ පළවෙනි ප්‍රශ්නය අවම ලක්ෂණය මේ පුතේ මේකෙන් ලියන්න රංගල පළවෙනි එක සමමිති කක්ෂය ලියන්න පුතේ පළවෙනි ප්‍රශ්නය සමමිති කක්ෂය සමමිතික අක්ෂය පුතේ සමමිතික අක්ෂය නම් x සමානයි බිඳුවයි දාන පුතේ පළවෙනි එකට x සමානයි බිඳුවයි සමමිතික අක්ෂයේ පුතේ x සමානයි බිඳුවයි දෙවෙනි එක පුතේ උපරිම ලක්ෂය උලා 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 පුතේ ධන 9යි උලා ධන 9යි උලා ධන 9යි ඊළඟට උලාකා උපරිම ලක්ෂයේ කණ්ඩායම් උලාකා බිඳුවේ ධන 9යි මේ වීඩියෝ එක පුතේ මේ කැලේ විතරක් කවුරු දැක්කොත් එම් පුතේ කියන අප්‍රිකානු සම්භවයක් ඇති ගුරුවරයෙක් කියලා ගණන් හදනවා කියන හරිනේ උලා 9යි උලාකා බිඳුවේ 9යි හරි ඊළඟට පුතේ හතරවෙනි එක ලියන පුතේ හතරවෙනි එක ධනව වැඩිවන එක්සියාගේ පරාසය ධනව වැඩිවන එක්සියාගේ පරාසය එනු යවන්න එපා වෙනුරි ධනව වැඩිවන එක්සියාගේ පරාසය හෝ පුතේ මෙතනින් ඊතලේ දාන්න වම් පැත්තේ ඉඳන් පටන් ගන්න ඕනේ
सर उड़ीन ने वे ये थिंग आओ में पास तार ही दम में गुप्परी में पत्थर ने बुते यान ने दम मर गया केले केले ने बाला कोल्लत बाला का में उड़े टे यान ने यान बुते मनोवे ने मत वैडी वे ने माने क्या ने बुते वैडी वे ने माकिया वैडी वे नो क्या ने वैडी वे ने माकिया ला परुसा वाच यान ने में बुते क्या ने वैडी वे नो वैडी वे नो वैडी वे नो तो उड़ में क्या ला बुते मना क्या ला द वैडी क्या ला में वैडी क्या ला बिंदी उड़े तीन बुते दान अन्न दान वैडी क्या ला वह आवे दान वैडी क्या ला बिंदी उड़े बुते दान एक दान वैडी क्या ला बलान बुते मित्र ने कैपेन ने कोतन दिखला बलान बुड्ढा कैपेन तना बलान कोई ने कैपेन ने कोई ने कैपेन ने एकाए दशम देखा एकाए दशम देखा एकाए दशम पहाक के ना मदर आए एकाए दशम पहाई हार एकाए दशम पहाई एनाम बुते में केन ने एकाए दशम पहिन में पैते मितनी निवर वेने बुते एक ने बिंदु लाइन ने का बिंदु है මේකෙන් මේ පැත්ත. එහෙනම් ධනව වැඩි වෙන පරාසය මොකද්ද? ඍණ 1.5ට වඩා වැඩි. ඍණ 1.5ට වඩා වැඩි. බිඳුවට වඩා අඩුයි. 1.4 වගේ තියෙන කමන්නේ නැහැ. එම් ප්‍රශ්නේ නැහැ. ඔයා කැමති ඕන එකක්. එනදී උඩ් ලයික්. ඔයා කැමති ඕන එකක්. ඊට පස්සේ පුතේ ලියන්න ධනව අඩු වෙන පරාසය. එහෙනම් පුතේ මේ ඉඳ ගිල මේ පැත්තට අඩු වෙනවා මේ පල්ලම් බහින මේ පැත්තට ධනව අඩු වෙන. ධනව අඩු වෙන පරාසය. ඊළඟ ප්‍රශ්නේ පුතේ ධනව අඩු වෙන. එයා තීන පුතේ බිඳුවෙන් මේ පැත්තේ ධන 1.5න් මේ පැත්තේ. එහෙනම් එන්නේ මොකද පුතේ? බිඳුවට වඩා වැඩි x ධන 1.5ට වඩා අඩුයි. අය එකක් තර හරි එක එක කාලා සර් ෂර්ට් එක වැඩිද කියලා අහලා නෑ නෑ ලයින් එක හා බලාගෙන ඉන්නේ අනේ බලන්න සෑහෙන ප්‍රශ්න නේ පුතේ සෑහෙන ප්‍රශ්න නෑ පුතේ මේක අර මෙහෙම වැටලා පස්සේ නේ පොඩ අවුල් වගේ ඉතින් පොඩ්ඩක් ඉතින් ලයින් එක පොඩ්ඩක් පුදි පොඩ්ඩක් දා ගන්න ඒක දැන් ලයින් එක හරිනේ හරි ඔයාට පුතේක කොපි කරන්න පුළුවන් ඒ ප්‍රශ්නයක් නෑ ඒක පොඩි ලයින් එකක් තියෙනවා පුතේ ඒක එහෙම හදා ගන්න හරිනේ හරි ආගෙනි සමහරු දාලා සර් ඒ ගාන නම් හැඳි ගෑවුනා කියලා ඒ ගාන හැඳි ගෑවුනා නෙමෙයි හරි තෝ හැඳ අරගෙන ඔළුවේ නම් ගාගත්තා මගනේ පැහැදිලිද හැඳි ගෑවුනා නෙමෙයි පුතේ එහෙනම් ගෑවුනා නම් පුතේ මටත් හැඳි ගෑවෙන්න එපා හරි බල හැන්ද අරගෙන ඔළුවේ නම් ගාගෙන හරිනේ එහෙම පුතේ වෙලා තියෙනවා දැන් ඉස්සර පුතේ ඉස්සර වෙනයි දැන් වෙනයි නේ පුතේ දැන් සමහර පුතේ ගෙවල් වල සමහර පුතේ අර ඉස්මම ඔබ කියන්න බෑ මොකද වැඩේ තියෙන්නේ මම පුතේ එක්තරා පොතකින් ලස්සන බුඩා ගත්ත එක ඉස්සර පුතේ සාමාන්‍ය පුතේ අපි පැත්තට දාම ඕනේ ඒ උදාහරණ ඕනේ 11 අවසරද කියන්නම් 11 දී අපි හගෙන ආගෙන දැන් පුතේ ඊළඟ ප්‍රශ්න අපිට තියෙනවා පස්සේ පුතේ හරි 6 වෙනි එක අපිට කියනවා ඍණව වැඩි වෙන පුතේ ඊළඟ ප්‍රශ්න ලියන්න ඍණව වැඩි වෙන ඍණව වැඩි වෙන ඍණව වැඩි වෙන කියන්නේ පුතේ මෙන්න මේ කැලැත්තනේ මේක ඍණ මේ පැත්ත ඍණ බිඳුවෙන් පහල කියන්නේ ඍණ මෙහෙට යනකොට පුතේ වැඩි වෙලා ඍණව වැඩි වෙන ඒක තියෙන්නේ මෙතනින් මේ පැත්තේ පුතේ මෙතනින් මේ පැත්තේ කියන්නේ ඍණ 1.5ට වඩා අඩුයි x කියන එක කෙනා අඩුයි පුතේ ඍණ 1.5ට වඩා අමරිනම අඩු සංසාරී निदास गिदर हर का बड़ी काल अटिकी वगे हरी इलाते हईवी हरी हतनी हतनी दिन दानव रीन अड़ूण प्रास्य पुते मे क्या रीन
ඍණ අඩු කෑල පුතේ ඍණ අඩු වන කෑල එතන පුතේ තියෙන ධන 1.5ට වඩා වැඩි එහෙනම් පුතේ ඉන්නේ මොකද්ද x කියන එක වැඩි පුතේ ධන 1.5ට වඩා දීමන්ති සේදහන්සි කුමාරි හරිද ඒ ටික හරිද කොහෙන්ද සර් මේ කුමාරි කියලා දාගත්තේ හරි ससिनिवासना हरि हरिपुते बलागिनी बलागर अंतिम प्रश्न अंतिम प्रश्न तमाय पुते अपे मे पेपरे ट्यूट के तीन प्रश्न मुगदे प्रस्तारे असुरेन नमेरिन हतराय एक्स वर्गे समानाय बिंदुव समीकरणये मूल मूल होयन पुते पियवर टिक हागन्न मूल होयन पियवर टिक पास्ता कोंद के लिए दिया गन्न पुते जावे गन्न हरि सिंह देश ये नरियो वगे इंदे पापुते हरि मेघ पुते सिंहल देश अपि क्या ने सिंह देश ये के लकियन नारियो कलवेद वगे बुद्धि पंक्ति वाला इन बाबू हरि सिंह देशे बुद्धि सिंह वगे इंदो गेम्मक्ति आगन गेम्मक्ति आगन हरि आगे नहीं वह बनाने बुद्धि वह अनित ऑनलाइन क्लास लगे दवान बुद्धि टिक टिक बुद्धि वह यार टिक 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 मेरी ये किन्हें नॉन बुद्धि अनित ऑनलाइन क्लास चले हरि वीरभान सर मुखद मेमुते बोरूटारी मुख खरी अरगे बल्लट वगे बड़ी हरी इट पास उंगे आये हरने हर आगे 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 मूल सेवीमेदी लसन पुते आगे मूल सेवीमेदी आगन मूल सेवीमेदी इसलिया प्रस्तार समीकरण बाहर कने कर्ण पट पटलेट पनी इतनी यवन मुज्जरिकावनी धरण के वस्ते कर्ण संकट यवन इतनी पुते श्रवण स्नाव्य मोलेट यवन टेपत्ते मस्तिष्किया अणुमस्तिष्किया टेपत् मुखद मूल सेवीमेदी फलमुव पस्तारे समीकरणे लीनो लियन अपि पस्तारे समीकरणे मुकद्द वाय समानाई नमेरिने एक्स वर्गो एक तमाई पलविनी एक लियन्डो को इति लियन्ने एक लियन्ने दात्मीति पास्से कान्न देन लियन्ने हरे एक लिवा ඊට පස්සේ පුතේ අපි ලියනවා චතුර්ය බලාගන්න ඊට පස්සේ අපි ලියනවා පුතේ අපිට මූල හොයන්න තියෙන සමීකරණය මේ තියෙන මූල හොයන්න තියෙන සමීකරණය අපි යාව ලියනවා පුතේ ඊට පස්සේ හැබැයි පුතේ මේක බිංදුව එහා පැත්තට දාලා අපි ලියන්නේ දෙපැත්ත මාරු කරාට කමක් නැහැ බිංදුව සමානයි 9 ඍණ x වර්ගය ඒක තමයි දෙක මේ තියෙන පුතේ පස්තරේ සමීකරණය ඉක්මනට එන්න මෙහෙ ඇඩ්මින් ඇවිල්ලා ඉන්න කට්ටිය රයිට් බලමු මේ තියෙන පුතේ පස්තරේ සමීකරණය අහගෙන ඉමු मूल होने समीकरण राइट एक दिखा दिया बला पुते एस दर बला बला बलन बल बलन बलन बल एम बल पुते एक मटन ऐडिया पुते गोड हरी हतरा स्ने हतरा मगे हति वेरदी ये हतराई एक्स वर्ग देख बुद्धि हतराई एक्स वर्ग समावे 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 वेरद पिलगत्ता बुद्धि हरि लाइन बुद्धि शेट अट इधी बुद्धि डाइगर अट अरे वयस बुद्धि अरे आगे राइट नुद्धि मेके आगन मेके मेके बुद्धि आगन मेके मेक दिया बेलवाड़ बस बुद्धि आटेनवा नमे वसर तिबुनु प्रत्यक्ष कियन पुते हेंगीमेनु मुकद्द सर नमे वसर प्रत्यक्ष हेंगीम
නමය වසර තිබුණ ප්‍රත්‍යක්ෂයෙන්ම තමයි පුතේ රාශි දෙක තවත් සමාන රාශි වලට සමාන වේ නම් එම රාශි එකිනෙකට සමාන වේ. ඒක තේරෙන්නේ නැත්නම් සුද්ධ සිංහලෙන් කියන්නම්. එක පැත්තක් සමාන නම් අනිත් පැත්තත් සමානයි. මොකද්ද? මොකද්ද? එක පැත්තක් සමාන නම් අනිත් පැත්තත් සමානයි. මේක දිහා හොඳට අධ්‍යයනය කරන කෙනෙක්ට පේනවා මේ දෙන්න එකිනෙකට සමානයි. යටින් දානවයිම නිසා y සමානයි බිඳුවයි. දාන්නක y සමානයි බිඳුවයි කියලා. දීමන්දි දැන් ටික ටික මතක් වෙනවද? අනේක තමයි හදාගන්න. මතක තියාගන්න. මතක තියාගන්න. අරනේ රයිට්. ආගෙන. දැන් සර් හදන ඉවරද ගන්න. සමහරු මේක දාලා Yes, තාම මූල හෙව්වේ නෑ අම්මපා තාම හෙව්වේ මේ මූල වෙන සමීකරණය තාම උත්තරේ ගත්තේ නෑ අම්මපා මේ මූල වෙන සමීකරණය පුතේ දැන් y සමානයි බිඳුව කොහෙද කියලා බලන්න තියෙන්නේ y කියන්නේ කාටද පුතේ දැකලා තියනවද මෙයාව ඇයි දෙයියනේ දැන් මේ සති දෙක තුනක් තිස්සේ ඒකව තමයි යන්නේ මේ ඉන්නේ y මේ ඉන්නේ y තමයි මේ y අක්ෂේ මේ ඉන්නේ මෙයා ඒ y අක්ෂේ කාවද අල්ලගන්න කියන්නේ y අක්ෂේ බිඳුව අල්ලන්න. ඉතින් අල්ලනවක y අක්ෂේ බිඳුව. මෙන්න y අක්ෂේ බිඳුව මේ ඉන්නේ. මෙන්න මෙතන. එතනින් ගහන්නලු පුතේ රේඛාවක්. y කියන්නේ පුතේ තිරස්. y කියන්නේ පුතේ තිරස් රේඛා. එහෙනම් බිඳුව ගාවින් ගහනවා පුතේ තිරස් රේඛාවක්. අන්න මං ගහුවා තිරස් රේඛාවක්. ඔයත් ගහන්න පුතේ තිරස් රේඛාවක්. තිරස් රේඛාවක් ගහන්න. ගහන්න 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 ඉක්මනට. හරි. උදේ වෙලාව 10යි 3යි. හරිනේ. බත් කාලි වරනම් පුතේ අම්මට කියන තේකක් හදලා ගෙනත් දෙන්න කියලා. හරිනේ. අවවාදයට වඩා පුතේ ආදර්ශ උතුම්. අවවාදයට වඩා මොකද්ද? ආදර්ශ උතුම්. හරි. Right. දෙමාපියොන්ට පුතේ බයිනෝ දෙමාපියෝ දැනගන්න ඕන ළමයා මහන්සිල වැඩ කරනකොට තේ එකක් ගෙනත් දෙන දෙමාපියෝ දැනගන්නු. ඔතන නිකන් වාල් ඔටු වගේ වාල් හරියන්නේ නැහැ දෙමාපියෝ. දෙමාපියෝ තේ එකක් හදලා ගෙනත් දෙන්න ඕනේ. කෙල්ල මහන්සිල පස්තර ගණන් අඳිනකොට. හරනේ? Right. අයි පුතේ අමුඩක් ගාලි ළඟේකට. ආගෙනින්. පුතේ ඇත්තටම පුතේ මේක ගණිත පන්තියට එහා ගියේ පුතේ මාර බැඳීමක් අරන් යන පන්තියක් ඈ මගේ පන්තිය පුතේ ගෙදර දෙමාපියෝ ආච්චිලා සීයල ඔක්කොම පුතේ කැමැත්තෙන් ඉන්න පන්තියක් මේක හරි සමහර පුතේ ගෙවල්වල පුතේ නංගිලා මල්ල පුතේ මගේ පන්තිය නම් උන් නිදාගන්නෙත් නෑ පුතේ පන්ති ඉවරනකන් ඒ හැටි ඒ සිරිත පුතේ එහෙම හදලා තියනවා පුතේ එහෙම සංස්කෘතියක් හදලා තියනවා හරි දැන් පුතේ අපි මේ රේඛාව ගෙහුවට පස්සේ ඔයාට පේනව පුතේ අපි ඇඳපු පස්තාරයයි බලන්න පුතේ අපි ඇඳපු පස්තාරයයි මේ අපි ඇඳපු රේඛාවයි පුතේ හරි හරි අපි ඇඳපු පුතේ පස්තාරයයි අපි ඇඳපු පුතේ රේඛාවයි හරිද රේඛාවයි පුතේ තැන් දෙකකදී කැපෙනවා එකක් මෙතන අනිත් එක මෙතන ඒ කැපෙන එක තැනක් තමයි පුතේ ඔයා හොඳට බලන්න ඍණ 1.5 මේ අපි ඇඳපු රේඛාවයි මේකයි පුතේ හරි හරි නේද මෙන්න මේක තමයි පුතේ කැපෙන තැන. එහෙනම් පුතේන්නේ මොකද්ද? එකක් තමයි පුතේ මොකද්ද? ඍණ 1.5. අනිත් පැත්තෙන් තියෙන පුතේ ධන 1.5. අන්න පුතේ මූල මොනවද? එක මූලයක් ඍණ 1.5, අනිත් මූලෙ ධන 1.5. ටග්ගල් හදාගෙන යන්න. අග්ගලදාගෙන යමු
राइट अभी हम बुद्धि लंगा आने डे अभी आना बुद्धि लंगा गाने डे लसन गाना के कात टंगल हदागनियन ये मग नहीं बुद्धि वाई समान है एक स्वर्ग रीने के पुत्र इस साल आगे वागुआ गुड़ना गाने लो देवी निगाने के ना पुत्र मेकट आगे वागुआ एक समान है रीना तूने इन्हें देखे रीने के बिंदु एक के देखे तूने नेका वाई मान टक्कल पुत्र में उत्तर डिगा दागने अन्ना मार टक्कल उत्तर डिगा दागने अन्ने हाथ राई तूनाई तूनाई बिंदु हिस्तना रीने का वर्ग एक का बिंदु आई बिंदु है टक्कल पुत्र गाना दागने अन्न देन टक्कल पुत्र देन टक्कल हदर தகல தான புதே वस्तारे तगल गाना दो दिल से बुदा हरी मट पेनो तगल दो बुदे गाना එහෙම පුතේ විවිධත්වයෙන් එක පන්තියක් කරන් ගියන් පස්සේ ඒකෙත් පොඩි ත්‍රිල් එකක් තියෙනවා පොඩ්ඩක් සාදෙද තෙමින් හැමින් සීල තේකක් බොනො කවුද පුතේ සලින්දුර මැඩිකෝ අපිට තේකක් හදලා ගෙනත් දුන්නේ मैंने बुद्धि वाक्रे अरे उक्कम प्रश्न उत्तर लिया ने बाबू दे देंगे यं बुद्धि हमें एक रूम उत्तर लिया ढूंढ़ ने बलागन ने बिंदु एक कर देख कर थुना रीने एक कर रीना देख कर रीना थुना ने बात बुद्धि रीने एक कर एक कर देख कर थुना हाथरे पाहा आया हाथर आटे मेरे बुद्धि वाई मेरे एक्स रीना थुने ये बुद्धि दाना आटे रीने देखे बुते दान तुने रीने एके बिंदु है बिंदुए रीने एक एके बिंदु है देखे दान तुने तुने दानाट उन्नत बुते प्रस्तारे लस्सन का प्रस्तारे भी लती है ना සමහර ගල්ල පුතේ තියෙන මේ හම්බෙලා තියෙන චොක්ලට් අපේ අම්මා නම් සර්
ලේසියෙන් චොක්ලට් කෑල්ලක් දෙන්නේ නැහැ සර් අද දීලා. හොඳයි. අහන් ඉන්න දෙමාපියන් පුතේ හරි අවධානයෙන් කියනවා. ගෙදර බිස්කට් හංගන්න එපා. ගෙදර කිරි ටොෆි චොක්ලට් හංගන්න එපා. චොක්ලට් එකක් බිස්කට් එකක් කනකොට සැරින් සැරේ අර කනවා මේක කනවා කියලා කියන්න එපා. ඒකට පුතේ හේතුව දන්නවද ඇයි කියලා? අම්මලම හේතුව දන්නවා වැඩිමල් වුණාට පස්සේ චොක්ලට් කන්න ආසාව නැහැ. ඔය චොක්ලට් කන්න, ටොෆි කන්න, බිස්කට් කන්න ආසාව තියෙන ඔය වයස විතරයි. ඒක නිසා ඔය හංග හංග ඉන්න එපා ළමයින්ට දෙන්න. මල පෙරේතයා වගේ කන්නත් එපා පුතේ ඈ. හරිනේ. සමහර අම්මලා පුතේ බිස්කට් පැකට් එකක් ගෙනලා ට්‍රයි කරන පුතේ අවුරුද්දේ 385 දවසෙන් බිස්කට් එක පරිස්සම් කරා. හරි අම්මට ගන්න මේ වැඩේ කරන්න එපා කියලා. හරි නෑ පුතේ මම ඔයාගේ පැත්තේ ඉන්න තැන තුත් තියෙනවා හැ හැමතිස්සෙම අම්මගේ පැත්ත ගන්න නෑ මං හරි මම ඔයාගේ පැත්තේ ඉන්න පැත්ත පුතේ පැත්තේ තියෙනවා පුතේ හරිනේ රයිට් දැන් පුතේ පස්තරේ ඇන්දට ඉවරණා හරි හරිනේ අපි ඔබට පුතේ උදාහරණයක් කියනවා उदाहरण අම්මට හොරෙන් හරි බිස්කට් කන්නෝ. මෙදින පුතේ සෑම ළමේ වගේ පුතේ චූටි කාලේ දැන්නම් කරන්න යන්න එපා පුතේ. ආයි කොම්බෝ දැන්නම් ගුටි ගන්න වෙන්නේ පුතේ. චූටි කාලේ පුතේ සීනි පිටි කවලම් කරලා කෑව මතකයිද? අම්මට හොරෙන්. දැන් කෑව පුතේ ගෑස් සිලින්ඩරෙන් කන්න වෙන්නේ හොඳේ. පිටි ගණන් ගෑස් ගණන් දැන් ඈ. දැන් පුතේ පිටි ගණන් ගෑස් ගණන්. හරි. දැන් කන්න යන්න එපා. දැන් නිකන් බැරි වෙලාවත් පුතේ නිකමඩ වගේ ගෑස් එක නිකන් හැම එකටම ගෑස් එක ගහන්නකො බලන්න. හයි ගෝඨාභය කිනම් බඩින්න පටන් ගන්නවා අම්මා හරි ගෑස් එක පොඩ්ඩක් අපුදේ වැඩි කර මේව කරන්න එපා නිකන් හිතන්නකෝ පුතේ බාත්รูම් එකේ ලයිට් එක දාලා අවිල් ඕෆ් කරන්න අමතක වුණා කියලා හිතන්නකෝ කොහමද ගෑ ගන්න ගෑ ගහින්ද හයි ඈ ආගිනම් පුතේ ඒ වගේ අපුදේ පොඩක් තියෙනවා මෙන්න පුතේ ඊළඟ එක ප්‍රශ්නේ අපෙන් අහන්නේ පුතේ අර එක ප්‍රශ්නයක්වත් නෑ පුතේ අපි මේකේ තියෙන ප්‍රශ්නෙට උත්තර දෙමු මොකක්ද අහන්නේ x වර්ගයේ ඍණ 1 සමානයි බිඳුවේ මූල පුතේ ඔන්න මූල හොයන එකක් බය වෙන්න එපා මූල හොයන එකේ මුලින්ම අපි කරන්න පුතේ පස්කාරී සමීකරණය ලියනවා y සමාන x වර්ග ඍණ 1 මේක තමයි පළවෙනි සමීකරණය හරි ඊට පස්සේ පුතේ මූල හොයන සමීකරණය මම කොහොමද දෙපැත්තම අනු කරලා ලියන්න බිඳුව සමානයි x වර්ග ඍණ 1 දැන් ඉතින් බැලුවම ඔයාට පේනවා දැන් ඔයා පේනවා දැන් පුතේ ඔය පේන්නේ නේ නදෝ මේ කැලේට මේ කැලේ සමානයි කියලා පේනවා y සමානයි බිඳුවයි හරි y සමානයි බිඳුවයි කියන පුතේ මෙන්න මේ රේඛාව ඔය තියෙන්නේ ලස්සනට ඒ රේඛාවයි අපේ පස්තරය පුතේ කැපෙන්නේ එකක් මෙතනදී අනිත් එක මෙතනදී එකක් ඍණ 1 අනිත් එක ධන 1 එහෙනම් පුතේ මූල ඍණ 1 සහ ධන 1 හරි ගන්න පුතේ තුන්වෙනි ගාන सर वैसमान बिंदु विम दश्नयाश्नयाश्नयासर वैसमान बिंदु विम दसते वैसमान बिंदु विसरती मार चेज पस्तार इतागंडे वैसमान एक्सनो वैसमान एक्स वैसमान एक्स अनेक आलु पस्तार अंदवा හරි y සමානයි ඍණ 3 වෙනවා ආය අලුත් පස්තර පුතේ ඒකට ගැලපෙන තව පස්තරයක් ඒක ASCII අඳින්න ඕනේ ඒ පුතේ සෑහෙන්න තියෙනවා හරිනේ ඒ පුතේ හරි අවධානයෙන් අහගෙන ඉමු හරි
මෙන්න ඊළඟ ගාන අචින්ද පුතා ටක් ගාලා පටන් ගමු 4 ඍණ x වර්ගය xy ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 9 ඍණ 5යි ඍණ 5යි ඍණ 2යි 4යි බිංදුවයි බිංදුවයි ඍණ 1යි 4යි 3යි 3යි හිස්තරක් පොඩි ටක් ගාලා පස්තරලා නෙමෙයි ඉක්මනට प्रसाद कग्गाल हदमुन अदोन अभी नदुन लगे देते पड़ डक्के में नंगी स्कूल को इधर मटा मतगने नदुन बड़े हमारी स्कूल के ना कोई मतगने हमारे मगा महिंद्रा जी बक्स ओ मगा महिंद्रा जी बक्स नहीं ओ ये वाल तीन है तो कुछ ओ माग ऐ ने ओ माग मुझे ओ माग मुझे नहीं तो ओ माग मन अगर ऐने बोलो ओ माग मुझे कोई थे टाउन ටවුන් එකේ නම් මීටර් 700ක් විතර දුර කිරිවත්තුඩුව පාරද නැත්නම් සෙන්ට්‍රල් එක පාරද නැත්නම් අතුරුගිරිය පාර ආරයිට් හරි ආ නැත්නම් පුතේ හෝමගම ගිවන් පස්සේ හෝමගම් පුතේ ඔර්ලෝසු කණු උඩද කියලා අපි දන්නවද ගේ හදාගෙන ඉන්නේ රයිට් ගහලා හදන්නේ ඔෂදි කම ඔන් මම සංසාරික ඉස්කෝල සංසාරලේ ගෙදර පොඩ්ඩක් ගමු සංසාරික ඉස්කෝලේ මතක නැහැ චූටි කාලේ ආවට ඉස්කෝලේ මතක නැහැ සංසාරි මයික් ඔන් කරන සංසාර मारी स्कूल के अंदर संसारी आनंद बालिका ऐ नहीं आनंद बालिका हाँ रे इधर कोट्टा आनंद बालिका कोटे हाँ कोटे आनंद बालिका हाँ रे हरी सर अपे स्कूल मतक दिल सर अरे नुगे तीन जरा मजरा स्कूल कुते सेंट जोसफ खाड स्कूल मतक गील හරි මෙන්න පුතේ පස්තරේ y සමානයි 4 ඍණ x වර්ගය x කියන්නේ පුතේ බිංදුවයි බිංදුවේ වර්ගයේ වටිනාකම නැහැ පුතේ උත්තරේ 4යි මෙදරේනේ පුතේ 4යි මෙන්න පුතේ ගාන ලස්සනට නම ගාන බලා ගන්න බිංදුව 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 एक देख तुने हाथरे रीने एक रीने देख रीने तुने रीना हाथरे रीने पहा उते रीने तुने रीने पहा मैं गुप्रिम प्रस्तार या रीने देखे बिंदु है रीने के दान तुने बिंदु है हाथरे एके दान तुने देखे बिंदु है तुने रीने पहा दें बुते मैं का वाई मैं के एक्स දැන් පුතේ පස්තර උතුරලා ඇත්තේ හොඳේ පස්තර දැන් උතුරලා ඇත්තේ රයිට් දැන් පුතේ මේ කියන ප්‍රශ්න තමයි පුතේ 4 දින x වර්ගයේ මූල 4 දින x වර්ගයේ සමානයි බිංදුවේ මූල අර වගේම තමයි පුතේ කොහොමද ඉන්නේ මුලින්ම පස්තරයේ සමීකරණය y සමානයි 4 ඍණ x වර්ගය ඊට පස්සේ පුතේ මූල හොයන සමීකරණය බිංදුව සමානයි 4 ඍණ x වර්ගය මේක 1 මේක 2 දැන් ඔයාලට පේනවා පුතේ y සමානයි බිංදුවයි මෙන්න පුතේ y සමානයි බිංදුවේ රේඛාව එකක් ඍණ 2 අනිත් එක පුතේ ධන 2 එහෙනම් මූල ඍණ 2 හෝ ධන 2
පුතේවා දන්නවද? පස්තරවල වාත්ම දැන් තමයි මේ කියන්නේ. දැන් තමයි කියන්න හොඳම වෙලාව. පස්තරවල පුතේ අමාරුම කොටස තමයි ලංකා පුතේ අමාරුම කොටස තමයි මූල හොයන එක. දැන් ඔයාලට තේරෙනවද පුතේ එහෙම අමාරුවක් නැහැ කියලා තේරුණාද? ඈ? ඇයි එහෙම අමාරුවක් නැහැ කියලා තේරුනේ? මම නිසා. මන් නිසා. හරිනේ? Right. පුතේ ඊළඟ ගාන homework එච්චරයි. ඒක නම් අපි යන්ද මීට කලිනුත් අපි යන්දා. ඊළඟ ගාන පුතේ homework අපි ඒක පුතේ මීට කලින් යන්දා. හරි? ඔන්න පුතේ ප්‍රස්තාර ඉවරයි. ඔන්න ප්‍රස්තාර ටික ඉවරයි. හරි? ඉස්සරහට හැම වෙලේම y දෙන්නේ. ඉතින් පුතේ ප්‍රස්තාර සමීකරණේ y නේ තියෙන්නේ. වාඩි භාගේ පේලෙන කැමති නම් පුතේ p අකුරක් q අකුරක් දාගන්න පුළුවන් නැත්නම් z අකුරක් ගේම දාගන්න පුළුවන් හරනේ ඩ්‍රයි අපිට පුතේ අපි මට පොඩ්ඩක් කියන්න මම තරුස්තමල්සලා එකවල් පැත්තෙන්න තරුස්තමල්ස මට පොඩ්ඩක් කියන්න මේකේ পেපර් ක්ලාස් එකේ තරුස් අපි পেපර්ස් කීයක් කරාද පිටු එකක්වත් කරේ නැද්ද අපි මයික් එක ඔන් කරලා තියෙන්. කලාස් එක ටිකක්. කොච්චරක් කරලා තියෙනවද? 23 පිටුව කරාද? 24 කරාද? කලාස් එක. 25 කරාද? 6 වෙනි ගා पेपर क्लास मतका ඔයි මේ හිටුවම් පිස්සුනට නම 29 පිටුවලු තියෙන්නේ. ආ සලින්දු 20 කීයේ තියෙන්නේ මේ 29 තියෙන 25ද? 29 පිටුවේ 17 ගන්න. 29 ආ 17 18 තියෙන්නේ. එහෙම තියෙන්නේ. ඔව් සර් 17 වෙනි ගාන පටන් ගන්න දිනේ. 17 වෙනි ගාන අපි ඉතුරු ටික කරාද? ඔව් සර්. ඩ්‍රයිට් හරි. හරි. ආ පුතේ අපි දැන් ලබන සතියේ පුතේ পেපර් ක්ලාස් එකේ ලබන ඉරිදට පුතේ পেපර් ක්ලාස් එකේ මේ පොත අපි ඉවර කරලා දාමු. ඉරිද পেපර් ක්ලාස් එකේ. ඊට පස්සේ පුතේ ආහාපුරා කියලා පුතේ ලබන සතියේ හෝ ලබන සතියේ පුතේ සුපිරි පාඩම පටන් ගන්නවා. අර ඔයාට අන්තිම අමාරුයි කියන පාඩම ජ්‍යාමිතිය සාධනය කිරීම ටික එක එක්කත් පන්ති නෑවිත් ඉන්න එපා. ලෙසටම පුතේ පාඩම කරනවා පුතේ. මොකද්ද ලෙසටම කරනවා පාඩම? හරි. ලෙසටම පුතේ ඉවර කරලා දානවා. පට් මේ පස්තර හදපු විදියටම පුතේ ජ්‍යාමිතිය හදනව ඇති වෙනකම් හරි මාස දෙකක් තිස්සෙම ජ්‍යාමිතිය ජ්‍යාමිතිය බදාද උදේ ජ්‍යාමිතිය බ්‍රහස්පෙන්ද රැ ජ්‍යාමිතිය බදාද උදේ ජ්‍යාමිතිය බ්‍රහස්පෙන්ද රැ ජ්‍යාමිතිය බදාද උදේ ජ්‍යාමිතිය බ්‍රහස්පෙන්ද රැ ජ්‍යාමිතිය හරනේ අපි ඉදිරි ටික ක්‍රම ලබන සතියේ සියලුටම ආයුබෝවන් බුත් සරණයි ගුඩ් නයිට් සී යු බයි